කැදල්ලකට එහා ගිය සනසිල්ලක් ගෙන දැක් අභිමානවත් කළ 25 වසරක් ප්‍රයිම් ගෲප් හොඳයි මේ පින්බර වෙසක් මාසේ ආදරණීය ඔබේ සිත් පහන් කරන්න සුවපත් කරන්න සිහිල් කරන්න අපි සුපුරුදු විදිහට මුල්ම සතියේ තවත් සෙහිනේ කිරය වැඩසටහනක් එක්ක එකතු වෙනවා අපි මේ වැඩසටහන් මාලාව අතරතුර බොහෝ දිනවල කුපමණ පසු කර එන්නට ඇද්ද වෙසක් පුන් පොහෝදා දිනවල පහක් පසු කර ඇවිත් තියෙනවා මේ අපි 6 වෙනි වෙසක් පුන් පොහෝදා උදා වෙන මාසයේ මුල්ම සතියට පියමන් කරන්නේ ජීවිතේ එකතු කරගත්ත දේවල් එමටයි හැබැයි තවත් එකතු කරගන්න තියෙන දේවලුත් එමටයි කියන්නට තියෙන දේවල් එමටයි කියවන්නට තියෙන දේවල් එමටයි මේ සියලු දේ එකතු කරගත්ත පුස්තකාලයකට ගොඩවදින්න මම ඔබට ආරාධනා කරනවා මගේ දයාබර ප්‍රේක්ෂකීන්ට මම එහෙම කිව්වේ කියපු කෙනා මට මතක නැහැ කියපු කතාව මට මතකයි එහෙම කතා මොන තරම් අපේ හිතේ තියනවද වඩා වටින්නේ කියපු කෙනා මතක තියාගන්න එක නෙමෙයි කියපු කතාව මතක තියාගන්න එක කතාව තමයි නුඹට පොතක් කියවන්න වෙලාවක් නැත්තම් පොතක් කියවපු මිනිහෙක් හෝ කියවපු කෙනෙක් එක්ක පැයක් කතා කරපන් කියන අද මම ඔබට ආරාධනා කරන්නේ සමහර විට ඔබේ අවිවේකී ජීවිතේ පොතක් කියවන එක ඔබට ලොකු අභියෝගයක් වුණු වකවානුවක එහෙම පොත් රසක් කියවපු පොත් ලියපු කෙනෙක් එක්ක පැයක් නෙවෙයි පැය දෙකක් ගත කරන්න ආරාධනා කරනවා ඒ නිසා ඔබ ඔබේ ගෙදර යහපත් සමාජිකයෝ ඒ වගේම ඔබේ දුවා දරුවන් කැඳවාගෙන ඉන්න අපේ මේ පුස්තකාලයට සිහිනේ කිරෑ ගීතයකට වඩා වැඩි යමක් ඒ වෙනුවෙන් අපි අද ආරාධනා කළා ඊට සුදුසුම පුද්ගලයන් අතරේ ලාංකීය සාහිත්‍ය කලාවට තමන්ගේ ජීවිතේ පුරාවට වසර 30කට වැඩි කාලයක් තමාගේ තෙලිතුඩෙන් තමාගේ මසැසින් නෙවෙයි මනසෙන් කරුණු කාරණා එකතු කරපු නිර්මාණකරුවෙකුට ඔහු විටක සාහිත්‍ය දරයෙක් තවත් විටක සිව්පාවුන් ඒ වගේම පොදුවේ ගත්තම සත්වයින් කුරුල්ලන් පිළිබඳව විද්‍යාඥයෙක් නමින් රාජ්‍ය සම්මානලාභී සාහිත්‍යවේදී ගාමිණී කුමාර විතාන ගාමිණී අයියා ආයිබෝන් ආයිබෝන් මල්ලි ඒ වගේම එතුමා අද තෝරා දෙන ගීත 10 ගායනා කරන්න අපි ආරාධනා කළා ජාතික රූපවාහිනියත් සමග වසර 15කට 20කට කලින් සම්බන්ධතා ගොඩනගාගත්තු දිගු ඉතිහාසයක් තියෙන කුඩා ළමාවියේ පටන්ම ජාතික රූපවාහිනියත් සමග හිටපු ගීතයට පෙම්බැඳි තවත් ගායන ශිල්පිනියකට අය ටිලානි හංසික ආයිබන් ටිලානි ඒ වගේම අද අපේ ගායන ශිල්පියා සිහිනේ කිරය වැඩසටහනේ ගීත ගායනා කිරීම සඳහා කටහඬ පරීක්ෂණයට ඇවිත් එයින් ඉහළින්ම සාමාර්ථය දිනාගත්තු තරුණ ගායන වේදියේ ගුරුවරේ අනුරාධපුර ප්‍රදේශයේ අපේ යෝධපුරවරයක් නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වෙන තරංග සම්පත් ආයිබෝන් තරංග ආයිබෝන් අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා දුටුපමණින් හඳුනන ඔබ මා හැමගේම සිත් සුවපත් කරන ඒ තරුණ සංගීතවේදියා අපි සුසන්ත මදුරප්පේරම වැඩසටහනට ප්‍රවේශයක් හැටියනුත් ඔබව මේ පරිසරයට හුරු කර ගැනීමේ පරමාර්ථයෙන් අටියෙන් බලාපොරොත්තු වෙමින් මම ඔබට ආරාධනා කරනවා මීට වඩා වැඩි යමක් ඔබේ ජීවිතයේ තියෙනවා නම් ඒ ටික කියන්න අපේ ප්‍රේක්ෂකයන්ට මීට වඩා වැඩි යමක් දයාබර මල්ලි අපේ දයාබර රසික පර්ෂදයන් වටහා ගනු ලබත්වා කියලා
මම ප්‍රාර්ථනා කරනවා මං ඉල්ලා සිටිනවා ඉතින් මියුරු තම වෙසක් සැඳෑවක් වේවා සිහිනේ ක්‍රය වැඩසටහනේ මං හරි රූපවාහිනිය මහගෙදර නුපුරුදු තැනක් නෙවෙයි නමුත් අද ආවේ ආනන්දයෙන් යුක්තව ආනන්දයෙන් පිරුණු හදවතින් තමයි මල්ලි මේ වැඩසටහනට මා පැමිණියේ සිහිනේ ක්‍රය වැඩසටහනට මට ඔබතුමා තමයි කිව්වේ මේ පොත් 10යි ගී 10යි තෝරගන්න කියලා ඒක සුවිශේෂ දෙයක් ඉතින් අපි දන්නේ කොහොමද අපි බලමු මන් දකිනවා මහේෂ් මල්ලි මේ ඔබ හැමෝම දන්නවා මහාචාර්ය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නූතන මනෝවිද්‍යාවේ පියා නූතන මනෝවිද්‍යාවේ පියාවන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අවුරුදු 70 පිරුණාම 70 වෙනි වියට පා තැබුවාම එතුමාට උපහාර උළෙලක් තියෙනවා සාදයක් මේ සාදේ ප්‍රබුද්ධයන් කවීන් ගීත රචකයන් නාට්‍යවේදීන් විද්‍යාඥයන් මේ හැමෝම සහභාගි වෙච්ච බොහොම සුන්දර රමණීය සාදයක් 70යි දැන් ෆ්‍රොයිඩ් විවිධ මහාචාර්යවරු විවිධ දේවල් කතා කරද්දී විදග්ධ මහාචාර්යවරයෙක් නැගිටලා කියනවා අප පමණක් නෙවෙයි ලෝකයාම මේ ප්‍රොයිට් බුහුමන් කරන්නේ වෙන අන් කිසිවක් නිසා නොවේ එතුමා තමයි යටිසිත හෙලිදරව් කරපු ප්‍රථම විද්‍යාඥයා යටිහිත උඩුහිත නෙවෙයි යටිහිත එළියට ගත්ත ප්‍රථම විද්‍යාඥයා හාපුරා කියලා එතුමා ඒ නිසා අපේ බුහුමන ඔබතුමාටයි ප්‍රොයිඩ් සිය දේශනයේදී කියනවා මල්ලි මං ඒකට විරුද්ධයි. ඇයි? සකලවිද සාහිත්‍යකරුවන් සහ කලාකරුවන් තමයි මිනිසුන්ගේ මානව යටිහිත ගැන විශ්ලේෂණය කළා. ඒක එළියට ගත්තේ. මේක විචාරකයෝ කියනවා මහේෂ් මල්ලි සාහිත්‍ය දරයන්ට කරන ලද උත්තුංග විශිෂ්ටතම අනුපමේ උපහාරය තමයි ප්‍රොයිඩ් කරන ලද උපහාරය කියලා. ඉතින් ඒ එවැනි උපහාර ලත් ලෝකේ සහ ශ්‍රී ලංකාවේ අපේ රටේ සාහිත්‍ය දරයන්ගේ කෘතීන් ගැන ගීත සමග සම්පාත වෙමින් කතා කරන්න අපට අවසර දෙන්න. එහෙම නේද? ඉතා මනරම් භාෂාවක් අපේ සිංහල භාෂාවේ. ඒ වගේම ඒ දෝලණය සහ ඒ ප්‍රකාශනය හිතයිෂි ලෙන්ගතුයි අපි ඔහොම ඉස්සරහට යමු. මිහිමන්නේලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා ඔබට බාර කරනවා. අම්මාගේ ලතෙත් මුදු සෙනෙහස නොලත් දරුවෙක් වේ නම් ඔහු අවාසනාවන්තයි. අපි වාසනාවන්තයි. මවගෙන කුමරුතුංග මුනිදස්සෝ සඳහන් කරන්නේ මෙහෙමයිනේ මහේෂ් මල්ලි. මව යනු මවන්නේයි. මව කුමක්ද මවන්නේ? මව දරුවාට සුන්දර ලොවක් සහ දරුවාට විතරක් නෙවෙයි. පිය පුරුෂයාට රමණීය ලොවක් තනන්නේ මවන්නේ මවයි. ඒතර අයිතින් දෙකක් තියෙනවා. මවගේ වගකීම් දෙකක් තියෙනවා. ඉතින් එවන් වූ මව අමතක කරලා මට මේ වෙලාවේ මතක් වෙනවා මල්ලි මගේ දිවංගත අම්මා දයාබර ඉස්කෝලේ හාමිනේ. ඒ කලින් මිස්ලා නෙවෙයි හිටි ඉස්කෝලේ හාමිනේලා සිංහල ගුරුතුමිය. එතුමිය තමයි මටත් නංගිලා හතර දෙනාටත් මම විතරයි පවුලේ මග පෙන්වුවේ. මම පිදුමවල් පොත්වල පිදුම ඩෙඩිකේෂන් පිදුම් අනන්ත දැකලා තියෙනවා. හැබැයි මෙවන් රමණීය පිදුමක් කවදාවත් දැකලා නැහැ. මට සභාගත කරන්න අවසර දෙන්න. ඔබා දෙදෙන නිල් උඳු පියලි බිම මත වැන්දේ ඔහු බැතිසිතින් අම්මා වැළලූ තැන මහ පොළවට පිපිලා තිබුණි එතන සුදු පාටට නමක් නොමැති පුංචි මලක් සිම්බියේ ඔහු එමල නමා හිස දසමසක් කුස තුලෙහි දරා සිට මාළුවට වැදූ අම්මා ඔබය කෙලවරක් නොමැති දුක් දරා විඳ මාළුවට හැදූ අම්මා ඔබය අඬන විට මා කුඩා අවදීහි බඩගිනිව තම්බා බතල දළු ලුණු දියර ඉස පොල්ගා මුසුකොට කවා බඩගිනි නිව් අම්මා ඔබේ උයා උදේන් නැගිට කඩයප්පන් තබා තේ කඩේහි ලබා ඉන් ලැබෙන සුළු වට්ටම ජංගි ඇඳූ අම්මා ඔබය ගල්වා ඉසෙහි තෙල් යහමින් එල්ලා කරෙහි පංචායුදය අල්ලාගෙන අතින් මා පාසලට එක්කන් ගිය අකුරුණූගත් අම්මා ඔබය ඇවිද ලඳු දෙනි කැලෑ බිම්මොල රැගෙනවි තුන්හිරිය පන්කොල යොදා කුකුළු සායම් රතුහා කොල උයානෙක් විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය කුඩා කල සිටම මට කියාදුන් අම්මා ඔබේ දෑබර හිතවතුනි හිතවතියනි ඔබේ අම්මත් මහේෂ් මල්ලිගේ අම්මත් මගේ අම්මත් මේ විශ්වයේ මහා රටාවල් අපට කියාදුන් අම්මලා එවන් වූ අම්මලා ගැන අපි කතා කරන්නේ ශ්‍රේෂ්ඨ රුසියානු මහා ලේකක
රුසියානු සාහිත්‍ය අමුතුම මගකට ගෙන ගිය කවදාවත් ඉස්කෝලේ නොගියපු කවදාවත් හරිහමන් විදියට අකුරු නූගත් එහෙම් මෙහෙන් අහුලාගෙන අකුරුගත් මැක්සිම් ගෝකි මෙන්න මෙහෙම කියනවනේ මනුෂ්‍යා තුල ඇති උදාර සුන්දර හැම දෙයක්ම බිහිවන්නේ ඉරේලීනුත් අම්මාගේ කිරිවලිනුත්ය ජීවිතයට ආදරය කිරීමට අපසිට පොළඹවන්නේ මෙයයි සියල්ලෝම අම්මාගේ දරුවෝය හැම මිනිහෙකුටම අම්මා කෙනෙක් සිටි හැම මිනිහෙක්ම කාගේ හෝ අම්මා කෙනෙක්ගේ දරුවෙකි මහ රජවරුද අම්මාගේ දරුවෝය කෙනෙකුට දෙවියන් අතහැර දැමීමට පිළිවන්නුවත් තම අම්මා කෙනෙකුගෙන් බිහි වූ බව අමතක කර දැමීමට නොහැකිය වෙහස නොබලා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයන් බිහි කළ අම්මාට අප හිස නමා ආචාර කරමු පරසිදු මිහිරි මීමෙන් මිහිරි සාදී වයින් වෙනි ඕමාර් කයියාම් අන් ද හෝමර් ආදී සියල්ලෝම අම්මාගේ දරුවෝය ඔව්හු ඇගේ කිරිබියෝය පුංචි මල් පැලයක් වගේ පුංචි අවදියේදී ඒ හැම දෙනාම අතින් අල්ලාගෙන මේ ලෝකයට රැගෙන ආවේ අම්මාය එතකොට මේ අම්මලා නැති ළමයි ඉන්නෝනේ අම්මත් තාත්තගෙත් සෙනෙහස නොවිදි දරුවෙක් පසු කාලෙක මේ රටේ අග්‍රගන්‍ය කවියා රෝහණ පුත්‍රයා ලියනවා මෙන්න මෙහෙම නිවාතාර කාපියවා ගෙන දැස නිදා ඉන්න නගරේ කළුවර රැක පිපි මලක් වී මිදුලේ සුදු රෝස මෙසේ ඇයි නගනු අම්මේ මදහාස ආචාර්ය අපේ සුප්‍රිය රත්නශ්‍රී විජේසිංහයන්ගේ අම්මේ පෙම්බරා කවි පෙළෙන් මම උපුටා ගත්තේ මහේෂ් මල්ලි හද සනසවන කවි පෙළක් ඔබතුමාර කැමැතිම පෙරවදන කියෙව්වනේ නේද ඒ කියවනට මගේ මනස දුවගෙන ගියා මහාගම සේකරයන් අපේ මහා ගාන්ධර්වයන් ඔහුගේ අවසාන නිර්මාණය හැටියට අපිට දීපු ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ ඔබට පුළුවන් නම් හොයාගෙන කියවන්න පිදුම ඒක එක කොටසක් අතන තිබුණා ඒ නිසා අපි යමු අපේ ගීතයට අද වෙනම වැඩසටහනක් වෙන රහක් වෙන දිශානතියක් ඒ නිසා අතහැරගන්න එපා රැඳි හිටින්න අපිත් එක්ක ගීතේ ගායනා කරන්න ආරාධනා කරන්නේ ගිලානි හංසිකා
किलानी हंसिका गीते गायना कले मम हितन ये गीते महा पिंबलयक तीन एक ये गीते गायना करन्न बै ये हंगीम नतुव ए निसा मम हितन मितन नेवित ये गीते गायना करपु सियक शिल्पीन गत्तुत ए हेमोम इता मिहिरटे गीते गायना करा एक हिम में मिहिरेन तोरव गायन्न पुलुवन गीतेकुत नेवे ඒ නිසා ඊටම හැංගීම් බරයි ඊටම මනවින් ගායනා කළා ඒ වගේම ඒ සුපෝෂිත සංගීතය ඒක ඇහෙනකොට ගායන්න බැරි වෙන්නේ නැහැ නේ ගෑනවා ඒකත් මතක් කරන්න ඕනේ ඒත් එක්කම මේ ගාමිණියයි මං ඇත්තටම ඉතා සංවේදී මනසින් තමයි මේ ගීතය විඳින්න පුළුවන් ඉතින් මව ජීවත් ඉන්න කෙනෙකුට මේක සංවේදී මව වියෝවෙච්ච කෙනෙකුට ඒක අතිසංවේදී අතිසංවේදී ඉතින් මම ඔබෙන් අහන්නේ මේ ගීතය මෙහෙම සජීවීව ගායනා කරන තැනක එහෙම අහනකොට ගාමිණී කුමාරවිතාන කියන මේ සාහිත්‍යදරයාගේ හිතේ ඇතිවෙච්ච කම්පණය කොහොමද මල්ලි මෙහෙමයි අපේ ගමට ලයිට් තිබුණේ නැහැ දැන් තියෙනවා ඉදිරි බලේ ලයිට් නැති ගම හරි සුන්දරයි ගංගඟ මිටියාවතේ මේ ගෝනපුර කියන සුන්දර ගම අදත් සුන්දරයි බෑ ලයිට් නැති ගම අතිසුන්දරයි අපේ අම්මා පළවෙනි ඉස්කෝලේ හාමිනේ ගමේ අම්මා මිදුලට පුරා හඳ බබලන රාත්‍රීන්හි පුරා හඳ මම පළවෙනියා පවුලේ වැඩිමලා නංගිලා හතර දෙනයි නංගිලාගේ මූණු ටිකක් අඳුරුත් වෙනවා ඔබ කවදා හරි ඔබ කියලා කියන්නේ ඔයා මෙයා නෙවෙයි ඉස්සර ආදරේට ඔබ කවදා හරි මේ සොලස් කලාපිරි පුරා හඳ වගේ බබලන්න ඕන කියලා කියනවා මම අම්මගෙන් තමයි මේ වචනේ ඉගෙන ගත්තේ සොලස් කලාපිරි පුරා හඳ හැම පොය දවසකටම දැන් හඳ පේන්නේ විදුලි එළිය නිසා අම්මා සිහිපත් වෙනවා මිදුලට බැස්සාම සොලස් කලාපිරි පුරා හඳ දිගන්තය තෙක් පැතිරුණු අපේ මිදුලට පතිත වෙනකොට ලයිට් නිවාගෙන මහරෑ මධ්‍යාහන රාත්‍රියේ මම බැහැලා එළියට එනකොට මට මතක් වෙන්නේ අම්මාගේ සොහොන ඉතින් මම ඒ කලාවකින් එකක්වත් වෙන්න තරමක් උත්සාහ දරනවා ඒක වෙනම කතාවක් නමුත් දරුවෙකුට දිය හැකි හොඳම දේ තමයි අම්මා කෙනෙක් අභිප්‍රේරණය සෝබාදහමේ වස්තුන් එක් රමණීයයි නේද මල්ලි ඇත්තටම සත්කින් හොඳයි ඔබේ ගීත අනුපිළිවෙලේ දෙවෙනි ගීතය විශාරද සුනිල් එදිරිසිංහන් ගායනා කරන වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන ගැන මටත් අත්දැකීම් තියෙනවා මුළු මහත් හිමාලයේම රන් කන්දක් වූ ඒ එක මිනිසෙකුට නොසැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ වෙසක් මාසෙනේ අපි අහගෙන ඉන්නේ මේක වෙසක් මාසේ අහගෙන ඉන්නේ මුළු මහත් හිමාලයේම රන් කන්දක් වූ ඉතින් ගොළුදැරිය පොත මට මේ වෙලාවේ මතක් වෙනවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ඉතාම කෙටියෙන් කියනවා නම් මල්ලි ගොළුදැරිය පොතේ කතා කරන්න බැරි ඇහෙන්නේ නැති හැබැයි කෝමල දැරියක් අවුරුදු 3ක 4ක විතර එක සහෝදරයයි ඉන්නේ ආහතර පහේ පන්තියේ ඊටාම දුක්ඛිත පවුලක ගැමි පවුලක ඉපදිලා මේ දැරිය ඉස්කෝලේ යන්න බෑනේ අර ඉස්කෝලේ යන ළමයි දිහා ආසාවෙන් බලන් ඉන්නවා මේ දරුවගේ සහෝදරයා සිරිපාල රටහුණු කෑලි ගෙනල්ලා දෙනවා බාලාංශ පන්තිවල ළමයි රබර් රැට වගේ පොඩි පොඩි දේවල් ගෙනල්ලා දෙනවා මේ පවුලේ ලොකු අරගලයක් තියෙනවා ඒ තමයි පොහසත් ලොකු අයියා මේ ඉඩම ඉල්ලනවා ලොකු අප්පුහාමි මේ පොඩි අප්පුහාමිගේ දරුවා ගැන මම කතා කරන්නේ ගොළුදැරිගේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් හරි අපූර්වට කම්පිත හදවතින් තමයි මේක හදවත කම්පණය වෙනවා මේ කතාව කියනකොට මේ කෙටි කතා සමුච්චයේ නමත් ගොළුදැරිගේ ඉතින් මේ දවසද්දා මේ ගොළුදැරි අසනීප වෙනවා ගමේ වේද මහත්තයා තමයි ප්‍රතිකාර කරන්නේ මැලවුණු මැලවුණු මලක් වගේ මැලවිගෙන යනවා මේ අතරතුර තමයි ගමේ පන්සලේ හාමුදුරුව වේද මහත්තයා දැන් මේ ප්‍රතිකාර කරන වෙලාවේ අර ලොකු අප්පුහාමිගේ බිරිඳ ඇතුළු පිරිස නොතාර ඉස්රාලාහාමි බලවත් පිරිස ගෙදරට එනවා ඇවිල්ලා යෝජනා කරනවා මේ ඉඩම දැන් ලියලා දෙන්න ඕගොල්ලෝ සල්ලිත් අරගෙන හාමුදුරුවෝත් යෝජනා කරනවා සල්ලිත් අරගෙනනේ තියෙන්නේ දැන් පොලියත් එකතු වෙලානේ දෙනගොල්ලෝ ඇයි රණ්ඩු වෙන්නේ මේ ඉඩම සුළු ගානකට දීලා පිට වෙලා යන්නකෝ ඒක කදන් කතා කරන්නයි අපි ආවේ ගොළු දැරිය එක පාටම දැස් අයා බලාගෙන සිටිනවා
ඇහෙන්නේත් නැහැ. බලාගෙන ඉඳලා බඩගාගෙන බඩගාගෙන ගිහිල්ලා බිත්තියේ ගුලක් අස්සෙන් මැටි බිත්තියේ ගුලක් ඇතුලෙන් ගන්නවා රටහුණු කෑලි. රුපිය 72 කාසේ කාලේ 72 කාසේ තිබුණානේ. රබර් පටි ඇගේ සියලුම වස්තුව අතේ ගුලි කරගෙන ඇවිල්ලා අයියට දෙනවා. දැන් සියලු දෙනාම ගල් ගහිලා බලන් ඉන්නවා. ලොකු අප්පාම කියනවා මේ ඉඩමේ මට ඕනේ නැහැ. අර පොලිය ඒ සියලු දේ මට එපා. ඔබට මම මේ ඉඩම හෙට ලියනවා. හාමුදුරුවෝ යන්න මම මේ ප්‍රශ්නේ විසඳනවා. ගොළු දැරිය ඒ මොහොතෙම ඇද වැටෙනවා කෙසෙල් කඳක් වගේ මිය යනවා. විලා පහඩින් නැවත මේ ගොළු දුවගෙන එනවා. හරිම ප්‍රකම්පිත මිනිසුන්ගේ හදවත කම්පණයට පත් කරන සුළු කතාවක් තමයි ගොළු දැරිය. කියන්නේ සමහර තැන්වලදී මේ ඉඩම් වලට ලොල් අයගේ භූමියට ලොල් අයගේ සිස්සතන් දියවැල යන අවස්ථාවක් තමයි මේ චන්ද්‍රරත්න මානුසිංහයන් දක්වන්නේ. එකක් අනෙක් කතාව ශ්‍රේෂ්ඨ ලියු තෝල්ස්තෝයිගේ සෝවියට් මහගත් කතුවර ලියු තෝල්ස්තෝයිගේ ඒ ශ්‍රේෂ්ඨ කෙටි කතා එකතුව මෛත්‍රී කරුණාව ලෙසින් සිරිල් සී පෙරරා මහත්තයා සිංහලයට පරිවර්තනය කරනවා. මේ කතාවේ සුවිශේෂම කතාවක් ලෙස මා දකිනවා හතර රියන. මල්ලි කියවල තියෙනවා හතර රියන කතාවේ පෙකම් තරමක් දිලිඳු ගොවියෙක්. හැබැයි හරි ධෛර්ය සම්පන්නයි. මේ ගොවියා මේ නෑ ගමනක් ගිහිල්ලා නෑසිය කෙනෙක්ගේ ගෙදරකදී කියනවා තව ටිකක් ඉඩම් තියෙනවනම් මම මාරයටවත් බය නෑ කියලා. මාරයා හැමතැනම ඉන්නවා මල්ලි. මාරයා ඉන්නවා. මාරයා අහගෙන ඉන්නවා. මං උඹට හොඳ පාඩමක් උගන්වන්නම්. හොඳ අභියෝගයක් දෙන්නම්. මම උඹට ඉඩම් දීලා ආපහු ගන්නවා. උඹත් ගන්නවා කියලා තනියම මහා හඬින් hina වෙනවා. අපිට ඇහෙන්නේ නෑ. මිනිසුන්ට ඇහෙන්නේ නෑ. එදා ඉඳලා අමුතු මිනිස්සු එනවා පෙක්කම් හම්බෙන්න. කවදාවත් නොදුටුවයි. ඒ ඔක්කොම කියන්නේ ලාභ උපදවන දේවල්. උදාහරණයක් ඇටියට ආගන්තුක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වෙලාවේ මේ ඉඩමක් තියෙනවා හරි ලාභයි ගන්න. පෙක්කම් ගන්නවා. එහෙම ධනවතෙක් වෙලා ඉන්න වකවානුවේ සුවිශේෂ පුජ්‍යලෙක් ඒ ගමට එනවා. ඇවිල්ලා පෙක්කම් හම්බෙනවා. හම්බෙලා කියනවා බැස්කීරියාව කියලා පළාතක් තියෙනවා. බැස්කීරියාව. බැස්කීරියාවට යමු. ඒ හරියට ඉඩම් ලාභයට තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ඉඩම් වල කිසියාගයක් නැහැ. ඒවා සුසාරවත් සාරවත් රමණීය ඉඩම්. හැබැයි ඔබ ඔබේ සියලු ඉඩම් විකුණලා ගන්න මුදල්, බහුභෝග විකුණලා හරක බාන විකුණලා ගන්න මුදල් අරගෙන යම් මාත් එක්ක බැස්කීරියාවට. දැන් පෙක්කම් වහාම යනවා බැස්කීරියාව. ගියාම බැස්කීරියාවේ ඉන්න මේ මිනිස්සු හරි ආදරෙන් පෙක්කම් පිළි අරගෙන ප්‍රධානිය ගාවට එක්ක යනවා. එදාරෑ නිින්ද යන්නේ නැහැ. හෙට අපි උදේ ගනුදෙනු පියවගෙන ඉඩම් බලමු කිව්වහම එදා රෑ 30 කූඩාරමේ ඉන පෙක්කම්ට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. නොනිදා පහන් කරන්නේ මහා ධනවතෙක් මහා වැවිලිකරුවෙක් වෙන හැටි. සිහිනමවනවා. සිහිනයන්ගෙන් පිරුණු රාත්‍රියක් නොනිදා පහන් කරනවා. පසුදා උදේ බැස්කීරියානු කාරුණික ප්‍රධානිය ළඟට එක් යනවා. ඔහු කියනවා මෙහෙම. ඔබට ඕන තරම් ඉඩම් අයිති කරගන්න පුළුවන්. එක කොන්දේසියක් තියෙනවා. ඔබේ සියලු ධනෙ මේ කඳු ගැටේ උඩ තියන්න ඕන. ඔබ යන්න දවස ඉවර වෙන්න කලින් වටේ ඇවිදගෙන යන්න. ඔබ එක තැනකයි පෙකම් අහනවා. කොහමද ඔයගොල්ලෝ දැන් මේවා මනින්නේ කියලා. මනින්නේ. එතකොට තමයි අර බැස්කීරියානු හරියට හරි කියන්නේ එහෙම මනින විදිහක් අපේ නෑ. අපේ නෑ. ඔබට ඕන තරම් අල්ලගෙන හැබැයි ඉර බහින්න ඉස්සෙල්ලා වරෙන් කියනවා. ඉර බහින්න ඉස්සෙල්ලා කඳු ගැටේ උඩට ඇවිල්ලා පසොම්බියට අත තියන්න ඕනේ. ඒක තමයි කොන්දේසිය. එතකොට අපේ නියෝජිතෙක් අශ්වා පිට නැගිලා නියෝජිතයන් කිහිප දෙනෙක් සීමා සලකුණු කරන්න ඔබ පිටුපස එනවා. ඉතින් අනේ පෙක්කම් දුව යනවා. එන්න එන්නම සාරවත් ඉඩම්, රමණීය ඉඩම්, තුරුලතාවෙන්ගෙන් පිරිච්ච සාරවත් ඉඩම් දැක්කහම කාටද අතාරින්න පුළුවන්? එක තැනක හිටවනවා. නෑ ඔතන එපා. තව ටිකක් ඉස්සරහට දුවමු කියලා ආයෙ ගිහලා එතන හිටවනවා. එතන හිටවනවා. තණ්හාව. තණ්හාය ජායති සෝකෝ. මේ වෙසක් මාසේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. රෝගාමනේ. ඉතින් මල්ලී අවසානයේ ඉර බැහැගෙන යනකොට අර කඳු ගැටේ පේන සිතිජේම් පේන වගේ පෙක්කම් කලබල වෙනවා. මේ වෙන විට පෙක්කම් වතුරවත් බීලා නැහැ. බීලා නැහැ. ඇඳුම් උනාගෙන දැන් යන්නේ. කෑල්ල කෑල්ල ගලවනවා. දුවනවා ඇත්තටම. තව ඉඩම් අල්ලගන්න. ඉර බැහැගෙන යනකොට පෙක්කම් අමාරුවෙන්
කටින් සෙම දාගෙන කඳු ගැටේ උඩට යාන්තම් ළඟා වෙනව පහුරු ගාගෙන නගින ප්‍රධානියා බලාගෙන ඉන්න බැස්කීරිය anu ප්‍රධානියා පේනමානේ ඉලන්දාරියා ඔබ හරි දක්ෂා ඔබ හරි හපනා ඔබ සිය දහස් ගුණයක් විශාල ඉඩම් ප්‍රමාණයක් දැන් අල්ලගෙන තියෙනවා නගින්න 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 කියලා කඳු උඩට එන්න දිරිමත් කරනවා කඳු උඩට නගින්න ඔන්න මෙන්න තියලා පෙක්කම් මුයින් රුධිරයේ වහණය වෙන පෙක්කම් ඇද වැටෙනවා මෙරිලා වැටෙනවා මෙරිලා වැටෙනවා බැස්කීරියානු ප්‍රධානියා මහා ඩින්සිනා වෙමින් එතකොට දුවගෙනම එක්වනම දුවගෙන එන පෙක්කම්ගේ ගෝලයට කියනවා මෙන්න උදැල්ල මේ ප්‍රධානියා මේ හතර රියනේ වල දාපන් මෙන්න ඔහුට උරුම ඉඩම කියලා බැස්කීරියානුවන් සමග මාරයා මාරයාගේ ප්‍රයෝගයට පෙක්කම් අහුවෙනවා මේක මම මේ වෙසක් මාසේ කියන්නේ මල්ලි මම ඔය අත්දැකීමට මුහුණ දීලා තියෙනවා මේ අත්දැකීමට gedara maha idamata කුලල් කාපු මාමලා අද වෙන විට මගේ බිරින්දෑගේ පොළොන්නරුවේ පුලතිසිපුර මහ ඉඩමට කුලල් කාන සහෝදරයන් දෙදෙනා මේ වෙලාවේ සිහිපත් වෙනවා අපි කොයි අතද යන්නේ කියලා මට හිතා ගන්න බෑ ශීලය සමාදන් වෙනවා පන්සිල් ගන්නවා බුදු පිළිමි අභියසින් යනකොට හිට ගන්නවා ඒ වුණාට ඉඩම් තෘෂ්ණාව ඒක මහා තෘෂ්ණාව මාර්යා හිනා වෙවි බලාගෙන ඉන්නවා කොච්චර කොතරම් විශාල කොටසක් කිල්ලුවත් අපිට අන්තිමේදී හම් වෙන්නේ එක්තරා සීමාවක කොටසක් විතරයි වර්තමානයේ නම් සමහර වෙලාවට ඒ කොටසවත් නැතුව අපිට මේ ලෝකෙන් යන්න වෙනවා පුළුවන් නම් හිතන්න මේ කතාව සාරය තුල තියෙන තනිකරම බෞද්ධ දර්ශනය එතනින් ඔබට ගියත් ඕනෑම ආගමික ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කිව්ව අතහැරීම සහ තෘෂ්ණාව අතර තියෙන සබඳියාව අද වෙනස් නේද? අද ඇත්තටම වෙනස් නේද? ඔබ කතා කරන්නේ ඔබේ හදවතත් එක්ක. ඒ කතා කලේ තොල්ස්තෝයිගේ සතර රියන කියන කෙටි කතාව. පොත හොයාගෙන කියවන්න. ඒ තමයි මෛත්‍රී කරුණාව. අපි යමු. Thank you.
පෙර සේම තමයි ගායනයේ අති විශිෂ්ටයි ටිලානි හංසිකා අපි සාමාන්‍යයෙන් විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරපු ගීතයක් අපි අද ගායිකාවකගේ හඬින් ශ්‍රවණය කළා රසවින්දා මම හිතනවා ඒ අභියෝගයේ ඉතා මනවින් බාර අරගෙන කිසිම පැකිලීමකින් තොර ගීතය ඉතාම ඉහලින් ගායනා කළා එක හරි හැඟීම් බර එක තැනක ගාමිණී ගාමිණියයි තිබුණා මේ එක මිනිසයන කාටත් නිදි සුවේ දෙති බිම් කණ්ඩියට ලොල්වි මලගම්නෝ ඇති මෙන්න මේ කතාව තුල තියෙන දේවල් ඇත්තටම මිනිස්සු මේ ගීත අහලා තියෙනවද මේ ඔබෙන් නිකන් ඔබ ඉතා විශිෂ්ට සාහිත්‍ය දරෙක් හොඳ හොඳ ශ්‍රාවකෙක් හොඳ හොඳ රසිකෙක් මෙච්චර හොඳ කලා නිර්මාණ මේ ලෝකෙට දායාද කරලා තියෙද්දි ඒව ඇත්තටම අහනවද ඇහෙනවද නැත්තම් මම මෙතෙන්දි මල්ලි මන් දකින්න දෙයක් තමයි මහේෂ් මල්ලි බොහොම හෘදයාංගමව කියන්නේ හද බසින් ඇත්තටම මෙවැනි නිර්මාණ බොහෝ අය මේ ඉඩම් ලෝලීන් බිමට තෘෂ්ණාව දරන මිනිස්සු මේ වගේ උසස් රුචිකත්වයක් නැහැ නැහැ මෙවැනි ගීත මෙවැනි සාහිත්‍ය කෘතීන් ඇසුරු කළා නම් අසකින් හෝ ඇසුරු කළා නම් අසකින් හෝ ඇසුරු කළා නම් ඔවුන් මේ බඳු තත්වයට පත් වෙන්නේ නැහැ. ඒක මා දැක තිබෙනවා අත්විඳ තියෙනවා. ඔව්. දැන් ඔබ මේ ගීතය ගෙනවිත් අර දවැන්ත සාහිත්‍ය කෘතීන් එක්ක සංසන්දනය කළා මේක සමාජගත කරපු පණිවිඩය. මේකම හොඳටම ඇතිනේ වැට ගලවලා විසික් කරන්න. සත්තකින්ම. හරි. සත්තක. ඉතින් ඇත්තටම දැන් ගහන්නේ වැටවල නෙමෙයිනේ. දැන් අඩි 10ක් 12ක් උසට තමන්ගේ හම්බ කරපු සම්පූර්ණ ශේෂිත වියදම් කරලා තාප්පිනේ හදන්නේ. ඒ වගේ මහ ගෙවල් වලට තියෙන කුලල් කා ගැනීම සාතිකම්. ඊට පස්සේ දෙමව්පියන් එළියට ඇද දැමීම. මේ ගීතය අහනකොට මට මතක් වෙච්ච මේකේ සහෝදර ගීතය තමයි අයියන්ඩී නුඹ ඇවිදින් ගිය දවසේ. ගිය දවසේ. ගිනි ඇවිලුණා කැණි මණ්ඩලට මගේ නිවසේ. අපේ නිවසේ. අපේ නිවසේ. එකපතා අනා එකටම කා පෙර දවසේ. මං අමතකද නුඹ රජවණු අද දවසේ අද දවසේ රජ වෙලා යා රජ වෙලා ඒ උනාට මේක ඉල්ලනවා ඉල්ලනවා ගොළු දැරිය වගේම තමයි ඔබ ප්‍රස්තුතේ හැටියට ගත්තේ ගොළු දැරිය කෘතිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ඒ වගේම ලෙව් තෝල්ස්තෝයිගේ හතර රියන කෙටි කතාව මේ මෛත්‍රී කරුණා මෛත්‍රී කරුණා සිල්සි පෙරේරා මැතිතුමා තමයි ඒක පරිවර්තනය කළේ සත්තකින්ම මේ විසක් මාසේ ගාමිණිය යම මේ අරගලය නිසා වැඩිපුරම දුක් විඳින්නේ කවුද ජීවතුන් අතර ඉන්නවා නම් දෙමාපියෝ දෙමාපියෝ සත්තකින් සත්තකින් මත ඒවත් තේරෙන්නේ නැහැ කියන්නත් බෑ තේරුම් ගන්න උත්සාහ කරනවද නැද්ද කියලා තේරෙන්නේ නැහැ ඉතින් අපේ වැඩසටහනක පව අපේ මුඛ්‍ය පරමාර්ථය ගීතයකට වඩා වැඩි යමක් මේවා තුලින් මොන හරි දයාබර ප්‍රේක්ෂකකින් ගන්නවා ඔව් හුඟක් අය ගන්නවා ඔව් මේවත් ගන්න තොර ඔබේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ද ඔබට ඔබේ මෛත්‍රී කරුණාවෙන් පැහැදිලිව. ඔබට ඔබේ ඔබේ සහෝදරයෝ ඔබේ සහ ඔබේ බිරිඳගේ දීපල ඉල්ලනකොට ඔබ මොන වගේ ප්‍රතිපත්තියක දින්නේ අවංකෝ? නෑ අපි බොහොම පුළුල් ප්‍රතිපත්තියක හිටියමල්ලි. ඉතින් බොහෝ දේවල් අපි විසඳගත්තා. ඒ තමයි නෛෂ්ක්‍රම්‍ය අතහැර දැමීම. විශ්වයේ විසින් අපට භවභෝග සම්පත් ගොඩගසා දීමෙන් අතහැර දැමීමට හේතු කාරණා තමයි. ඔබේ නම් ඔබ ගන්න. ඔබේ නම් ඔබ ගන්න. ඒ ඔබේද ඔබ ගන්න. ඔබ ගන්න. ඔබ ගන්න. ඒ මතේ එතුමියත් ඉන්නවා. විශිෂ්ටයි. හොඳයි. තුන්වෙනි ගීතය. රාග අමරසිරි පීරිස් මහත්මයා සහ අමල් පෙරේරා මහත්මයා ගායනා කරන විරාග රාගයක්. හොඳ හොඳ සුසංයෝගයක්. හොඳ නිර්මාණයක්. හොඳ නිර්මාණයක්. මහණෙනි රාගය හා සමාන ගින්නක් නොමෙත. බුදුහාමුදුරෝ දේශනා කරන. ගිනි තියෙනවනේ. හැබැයි රාගය හා සමාන ගින්නක් එමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන අවුරුදු 2600කට කලින් මා තෝරගත්තේ ප්‍රංශ සාහිත්‍යදර විශිෂ්ට සාහිත්‍යදර ගුස්තා ෆ්ලෝබෙයා ටිකක් গুপ্ত චරිතයක් ෆ්ලෝබෙයා වයස මම කියන්නේ අපි කිව්වොත් අවුරුදු 23 දිනේදී ඉස්සෙල්ලාම ලිව්වේ ඔව් 1856 අප්‍රේල් ළඟ තමයි පොත පිට වෙන්නේ සිරිල් සී පෙරරා සුදීමතුන්ට පින් සිද්ධ වෙන්න මේ පොත අපාතරට එනෝ ටිකක් තරමක් ලොකු පොතක් මල්ලි කියවලා තියෙනවා. ඔව් එමා බෝ. හාවඩ් වල හාවඩ් සරසවියේ අර්ථකථනයක් ගෙන ආවා ලෝකේ හොඳම පොත් තෝරා ගැනීම. අනුපිළිවෙලින් නවකතා නවල්ස්. ඒතොර හාවඩ් සරසවියේ විද්වතුන් ප්‍රවීණයන් තෝරාගත්ත පළවෙනි පොත තමයි අපරාධය හා දඬුවම. එක.
Crime and Punishment, Lev Tolstoy තමයි. හතරවෙනි පොත තමයි ගුස්ටාෆ් ෆ්ලොබෙයාගේ එමා බොවාරි. එමා බොවාරි කතාව ශෝකාන්තයක්. ශෝකාන්තයක්. මහේශාක්‍ය රදල පවුලක උපන්න කන්‍යාරාමයක හැදුණු වැටෙන ඉතා ස්වරූපී. ඉතා ස්වරූපී එමා බොවාරි කියන දැරිය පසු කාලික රූමත් දැරිය චාල්ස් කියලා වෛද්‍යවරයෙකුට විවාහ කරලා දෙනවා. වෛද්‍ය චාල්ස් කියන්නේ ගොඩක් වැඩ බහුල කෙනෙක්. හරියට ලෙඩ්ඩු ඉන්න රෝගීන් ඉන්නවා. ඌ රැය සමග කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු දන්න සාහිත්‍යයක් නැහැ. ඔහු දන්න ගීත, ඔහු දන්න සාහිත්‍ය කලාදිය ඒවා නැහැ. හැබැයි ඔහු වෛද්‍ය ශාස්ත්‍රයෙන් හොඳින් ප්‍රගුණ කළා තියෙනවා. එමා බොවාරි ලොකු උත්සාහයක් දරනවා මහේෂ් පල්ලි හොඳ පතිනියක් වෙන්න මුල් යුගේ. හොඳ පතිනියක් වෙන්න. නිතරම කාන්තාවක්ගේ හෝ පුරුෂයෙක්ගේ ජීවිතේ හිස් වෙනකොට විවාහකයෙක්ගේ ඒ හිස්තැන් පුරවන්නත් රික්තයන් පුරවන්නත් මිනිස්සු ඉදිරිපත් වෙනවා. මිනිස්සු ඉදිරිපත් වෙනවා. එමා බොවාරිගේ රික්තයන් පුරවන්නේ ලියොන්. ඉතා සුන්දර කඩවසම් තරුණයෙක් සහ සාහිත්‍ය කලාදී ප්‍රගුණ කරපු ගීතය ගැන දන්න නෘත්‍ය කලාදියන් ගැන දන්න සකලවිධ කලාවන් ප්‍රගුණ කරපු ලියොන්. ඇයි ලියොන් හම්බෙන්න යනවා. කවදාවත් චාල්ස් සැක කරන්නේ නැහැ. ලියොන් සමග රමණයේ යෙදෙනවා. ඒවා ඉතා මනහරව ප්ලොබෙයා ගෙන දක්වනවා. ලියොන්ට දිග ලියුන් ලියනවා. ඒවා රොමාන්තික ලියුන්. ඒ ලිපි කවදාවත් අවිශ්වාස කරන්නේ නැහැ මේ චාල්ස්. චාල්ස් කියන ලොකු අනුකම්පාවක් වගේම චාල්ස් කියන්නේ මොන නිවටේක්ද කියන හැඟීම අපට ඇති වෙනවා. ප්ලොබෙයා ඇති කරනවා. චාල්ස් වැනි අය නිවටයන් හැටියට ප්ලොබෙයා දක්වන සියුම්ව. අවසානයේ ඇය එතනින් සැනහෙන්නේ ඇ රොඩොල්ෆ් කියන ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙන සල්ලාලයෙක් ළඟට යනවා. ඇ ලියුන් ලියනවා. ඇය ආදරය කරන මේ දෙන්නටම. මේ සඳහා ඇය ගෙදර ලස්සන කරන්න, සුන්දර ඇඳුම් පැළඳුම් ගන්න, ඇඳුම් ආයිත්තම් ගන්න ගමේ රෙදි වෙළෙන්දට ණය වෙනවා. ගමේ රෙදි වෙළෙන්ද ඉතා සටකපට අන්දමින් ඇගේ දේපලත් ලියාගන්න චාල්ස් දන්නේ නැහැ. චාල්ස් දන්නේ නැහැ. අවසානයේ ඉතාම අනුවේදනීය දේ තමයි මේවා බේරගන්න මේ පොරොන්දු පත්‍රවලට අස්සම් කර කරගන්න ණය බේරගන්න එමා බොවාරි මැඩම් බොවාරි මේ රූමත් ලලනාව යන කොහටද රොඩොල්ෆ් හම්බෙන්න ලියොන් හම්බෙන්න යනවා ලියොන් ප්‍රතික්ෂේප කරනවා රොඩොල්ෆ් හම්බෙන්න ගියාම රොඩොල්ෆ් ප්‍රතික්ෂේප කරනවා මනසින් ඇද වැටිලා ගමේ නොතාරිස් හම්බෙන්න ගියාම වියපත් නොතාරිස් මේ මිනිහා දූෂණය කරන්න හදනවා රූමත් සුරූපී ළඳ බොළඳ එමා බොවාරි අතිශය කම්පණයට පත් එමා බොවාරි ඒගේ පිය පුරුෂයා මේ කිසි දෙයක් දන්නේ නැහැ ඇය පාසානම් කාලා මිය යනවා ඒ වෙලාව හරි අනුවේදනීය ලෙස ප්ලොබෙයාර් විග්‍රහ කරන මල්ලි චාල්ස් ඇඳෙහි හොවා සිටින තමන්ගේ මිය යමින් සිටින පිය බිරිඳ දිහා ආදරෙන් බලාගෙන ඉන්න ආකාරය කඳුළු සලමින් කියනවා මට බේරගන්න බෑ වෙන වෛද්‍යවරු කැඳවනවා අනේ මෙයා බේරලා දෙන්න. හැබැයි චාල්ස් තවමත් දන්නේ නැහැ ඇය වැරදි කළා කියලා. ඇය මිය ගියාට පස්සේ චාල්ස් විශාල වශයෙන් ශෝක වෙනවා. රොඩොල්ෆ් හෝ ලියොන් නෙවෙයි. මේ නිවටයා ලෙස දක්වන චාල්ස් අතිශය ශෝකාන්තයක් කරගන්න ජීවිතේ. එකම දැරිය තමන්ගේ එකම දැරිය දිහාවත් එමා බොවාරි ඒ තරම් සැලකීමක් කරන්නේ නැහැ. මේ දැරිය ගැනත් නොසලකා චාල්ස් නොකානෝ බී ඉන්නවා. එක දවසක්ද චාල්ස්ට රහස් ලාච්චුවක් හමු වෙනවා රහස් ලාච්චුවක් මේ රහස් ලාච්චුව ඇරලා බැලුවහම වෛද්‍ය චාල්ස්ට හම් වෙනවා ලියොන්ට ලියපු පෙම් ලිපි අද වගේ SMS තිබුණු කාලයක් නෙවෙයි ඊළඟට රුඩොල්ෆ්ට ලියාපු පෙම් ලිපි චාල්ස් සිහිවිකල් වෙනවා චාල්ස් සිහිවිකල් වෙනවා චාල්ස්ගේ පූජාසනේ චාල්ස්ගේ ප්‍රතිමාව ඇස් ඉදිරි පිටම ඇද වැටෙනවා ඒ රන්වන් ප්‍රතිමාව චාල්ස් නොබෝ කලකින්ම පුටුවෙන් ඇද වැටි ඉතාමත්ම පරාජිතයෙකු ලෙස සමුගන්නවා මේ කතාව කේදාන්තයක් මේ කතාවේ විචාරකයෝ කියන විශිෂ්ට විචාරකයෝ කියනවා මල්ලි ප්ලොබෙයාර් මනෝවිද්‍යාඥයෙක් ලෙස මනෝව්‍යාධියක් වන රාගික තැනැත්තියගේ රාගය කියන රෝගය විශ්ලේෂණය කරමින් මේ ක්‍රමයෙන් ඇය නිරුවත් කරමින් මේ රෝගයේ මූල නිදානය සොයා ගැනීමේ මනා මනෝ විශ්ලේෂණයක යෙදුණා කියලා. මේකේ අති රමණීය පොතක් වෙන්නේ මෙහි තිබෙන්නේ රාගෙහි මනෝ විශ්ලේෂණය. රාගික කාන්තාවක් තමනුත් විනාශයටපත් වෙලා හැබැයි ඒ රාගික කාන්තාව කෙරෙහි අතිශය අනුකම්පාවක් ඇති වෙනවා. මේ ප්‍රකම්පිත හදවතින් මේ සංවේදී හදවතක
ප්‍රකම්පණය නෙතඟ කඳුළු ගලාගෙන එනවා මේ කතාවේ අවසානයේට උච්ච තත්ත්වයට ළඟා වෙනකොට. ඒක මට වුණා. හැබැයි මදම් බුවාරි සිතුවම්පට බලනකොට චිත්‍රපටය බලනකොට ඒක එන්නේ නැහැ. ඒක අසාර්ථකයි කියන්නේ. ඉතින් මේකට මං හිතන්නේ සම්පාත වෙන කදිම ගීතයක් අපිටවල තියලා ගීතයට යන්නට මත්තෙන් එකම එක පුංචි ප්‍රශ්නයක් ඔබෙන් අහනවා මම. මට ඍජු උත්තරයක් ඕනේ. එහෙමයි. ගුස්ටෝ ප්ලොබයාගේ එමා බෝවාරි පොතේ එක්තරා තැනක තියෙනවා මේ ස්වාමි පුරුෂයෙක් පෙම්වතෙක් පිරිමියෙක් ගැහැණියකගේ කෝණයෙන් මෙන්න මෙසේ විය යුතුයි කියලා පැහැදිලිව ලියලා තියෙනවා. ඔබට මතක ඇතිනේ. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. හදවතට දැනෙන්න සාහිත්‍ය කෘතියක් ලියන්න ඕනේ. කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැඟීම් උපද්දවන්න පුළුවන් එහෙම ලියලා තියෙනවා. ඔබ අරගෙන කියවන්නේ මා බෝවාරි. ඔබ එහෙම පිරිමියෙක්ද? සත්තකින් මං හිතනවා මම හොඳ රොමාන්ටික් පිරිමියෙක් කියලා. බිරිඳ ඇවිල්ලා නැහැ. මා ඇසුරු කරපු හුඟක් දෙනා දන්නවා. හුඟක් දෙනා කියන්නේ ඔබට බිරිඳ නෑ නෑ එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි මං කියන්නේ. ජීවිතේ පරම පවිත්‍ර ආද්‍යශය තමයි මල්ලි සන්තුෂ්ටිය. එතන සතුට නැත්නම් යුග ජීවිතේ උනත් පළක් නැහැ. ඉතින් මං හිතනවා මගේ පිය බිරිඳ මේ පුරුෂයාගෙන් හොඳටම සතුට වෙනවා. සහතිකම්. ඒක ඇත්තම වාසනාවක්. මොකද ප්ලොබයා එක පැහැදිලිව ලියලා තියෙනවා ඔබ එසේ වීමට නම් මෙන්න මෙසේ විය යුතුයි කියලා. යන්න ගුස්ටාව් ප්ලොබයාගේ මහ බෝවාරි ඉල්ලගෙන කියවන්න. හොයාගෙන කියවන්න. අරගෙන කියවන්න. අපි යමු ගීතයට. සනෙල ගීතයට ඇය තනුවක් කරගත්තා
විසි මෙවිතර ඇගේ දිවිය කතරක් උදා විරාග රාග අතර තනි වූ කාල විරාමදී එක් පදක උදා පරාජ විරාග රාග අතර තනි වූ කාල දුරලයි තනි ප්‍රීතියෙන් හිත උද්දාමයට පත් වෙලා තියෙනවා. කාරණා දෙකක් හින්ද එකක් මේ මොහොතේ මේ ගැයුම. අනෙක අපි නැතත් අපේ අනාගත රටේ ගායන වෘන්දය ගායන හැකියාව ස්වභාවිත ගීතය සුරක්ෂිතයි. ඒ ගැන එන අභිමානයත් එක්ක ප්‍රීතියෙන් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රීතිය උපද්දී තමුන්නාන්සල දෙපළ ඉතාමත් දක්ෂයි. සහය ගීතයට දීලා තිබිච්ච නව මුහුණුවර අර යටින් ඇහෙන මහා දැවැන්ත කාන්තා හඬ මට දැනෙන්න මේක රාග ගින්න කියලා. සත්තකෙම. සෝ. ඉතාම හොඳින් ඒක සංයෝජනය කරලා තිබුණ සුසන්ත. ඉතාම සතුටුයි. මට ඒ ගීතෙන් බැහැරට යන්න බෑ ගාමිණී අයියා. හැබැයි යන්න වෙලා තියෙනවා හේතුව ගොඩක් නොයා යුතු තැන්වලට යා යුත්තේ එය යා යුතු නිසාමයි. ඒ නිසා විරාමයකට යන්න ඕනේ. අපිට දෙන්න පුංචි විරාමයක්. මේ මොහොතේ ඒ ඇතිවෙච්ච චිත්ත ප්‍රීතිය තවදුරටත් ඔප්නංවන්න සනාථ කරන්න තීව්‍ර කරන්න ඕන නිසා මම යනවා පියෝඩේල් කිරිතේ එකක් වන්න. ඔබත් කැමති නම් ඔබටත් බොන්න පුළුවන්. තප්පර 30යි යන්න. ඉක්මනින් එනවා. සිහිනේ කිරේ හොඳයි අපි විරාමෙන් පස්සේ නැවතත් සුපුරුදු විදිහට සිහිනේ කිරෑ වැඩසටහනත් එක්ක ඔබ එකතු කරගන්නවා. අද වැඩසටහනේ තියෙන සුවිශේෂත්වය අද ගීත තෝරන්න අපිත් එකතු වෙන්නේ සාහිත්‍ය දොරෙක් ඒ වගේම සත්වයන් පිළිබඳ ඒ කියන්නේ කුරුල්ලන් සහ සිව්පාවුන් පිළිබඳව විද්‍යාත්මකව ඒ පිළිබඳ ප්‍රගුණ කරපු විද්‍යාඥයෙක් සහ අභිප්‍රේරණ දේශකයෙක් වශයෙන් ලංකාවේ ප්‍රේක්ෂකින් අතර නමක් දිනාගත්ත ගාමිණී කුමාර විතාන මැතිතුමා එතුමාද තෝරන ගීත 10 සුවිශේෂත්වය තමයි ඒ හැම ගීතයක්ම තවත් ලෝකයේ කොතනක හෝ බිහිවෙච්ච විශ්වීය කලාකෘතියක් එක්ක බද්ධ කරනවා. ඒ නිසා මම මේකයි මුලින්ම වැඩසටහනේදී ආරාධනා කළේ ඔබේ දුවා දරුවොත් එක්ක ඇවිත් මේ පුස්තකාලයට ගොඩ වෙන්න. ඔබ තෝරා දෙන හතරවෙනි ගීතේ ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේවයන් ගායනා කරන ගිමන් හරින දියම දිවේ. මේක ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච හදවතේ නැවතුණු ගීතයක්. රුසියාව විශිෂ්ට රුසියාවක් කිරීමේ පුරෝගාමියා තමයි සාර් පාලනය පෙරලා දාලා ශ්‍රේෂ්ඨ ලෙනින් ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් පාලනයෙන් පස්සේ ලෙනින් තුමාට අවශ්‍ය වුණා රුසියාව සාක්ෂරතාවයේ නූගත් රුසියාව විශිෂ්ට රුසියාවක් බවට පත් කරන්න. ඈත කිර්ගීස් දිලිඳු ගම්මානයක එඬේර ගම්මානයකට එනවා සෙබලෙක් කබායක් පෙරවගෙන. ඔහුගේ නම දුයිෂෙන්. දැන් කියනකොටම තරුණ සරසවි දරුවෝ ඉන්නවනම් දන්නවා මේ කතාව. වැඩිහිටියෝ භාගදාන්නෝ දන්නවත් ඇති. දුයිෂෙන්ට ඕන වෙනවා ඉස්කෝලයක් හදන්න. ආණ්ඩුව තමයි කියන්නේ ඉස්කෝලේ හදන්න දූෂණ වේවන්නේ. දැන් යුද්ධය ඉවරයි. දූෂණ ලොකු උත්සාහයක් දරනවා ගැමියන් රැස් කරලා අකුරු වල වටිනාකම කියා දෙන්න. මෙනුගත් ගැමියන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක දැනින්නේ නැහැ. ඒගොල්ල හාස්‍යයට ලක් කරනවා අවමානයට ලක් කරනවා දූෂණ. අතරලා දාපු අශ්වගාලක් තෝරගෙන දූෂණ මැටි ගාලා
තමන්ම තනකොළ කපාගෙන ඇවිල්ලා පිදුරු සෙවිල්ලලා අමාරුවෙන් ඉස්කෝලේ හදනවා. මේ ඉස්කෝලේ ගැන ඒ නූගත් කුඩා දරුවෝ හරි කුතුහලයෙන් ඉන්නේ. මේ දරුවන් අතර ඉන්නවා මහේෂ් මල්ලි අල්තීනායි සුලේමානාවා කියලා අනාථ දැරියක්. රුවේති දැරියක්. අම්මයි තාත්තයි නැහැ. රළු පරළු කටෝර කර්කශ නන්දනියගේ තාඩන පීඩන මැදේ හැදෙන දැරිය අල්තීනායි සුලේමානාවා. අල්තීනායි හරි උනන්දුයි මේ තරුණ ගුරුවරයා කෙරෙහි. ඇයට ලොකු හැඟීමක් ඇති වෙනව ගුරුවරයා කෙරෙහි. වියලි ගොම එකතු කරන්න ගියාම අල්තීනායි අනිත් දැරියන් ගොම එකතු කරගෙන ගෙදර යනකොට මේ ගොම අවශ්‍ය මොකටද සීත රටක උණුසුම ලබා ගන්න. අල්තීනායි මේ ගොම පිරිච්ච මල්ල ඉස්කෝලෙන් හලලා යනවා. හැබැයි දූෂෙන් දන්නේ නැහැ මේ කවුද හැලුවේ කියලා. අල්තීනායිගේ පළවෙනි පරිත්‍යාගය වෙන්නේ මේ ගොම මල්ල. ඊට පස්සේ ලොකුම ප්‍රශ්නය වෙන්නේ ගැටලුව වෙන්නේ ළමයි ඉස්කෝලට එකතු කර ගැනීම. ඒ සඳහා විශාල වෙහෙසක් දූෂෙන් දරනවා. කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි දාන්න ඉස්කෝලේට. අල්තීනායි බොහොම අමාරුවෙන් පාසලට ඇවිීමට එකඟ කරගන්නේ. දැන් ඉස්කෝලේ උගන්වනවා. හොඳින් කටයුතු කරනවා. නොයෙකුත් තාඩන පීඩන මැද්දේ අල්තීනායි පැමිණෙනවා පාසලට. නන්දිනියගේ මාමණ්ඩියගේ මොකද හේතුව එඬේර කුලේ ඒගොල්ලන්ට දරුවෝ ගෙදර යවලා දරුවෝ ඉස්කෝලේ යවලා වැඩ කරගන්න විදියක් නැහැ. අවසානයේ ඛේදජනක උච්ඡේදාන්තයේ උච්ච තත්වයට පත් වෙන්නේ මේ අකුරු කරන අකුරු උගෙනගෙන යනකොට දූෂෙන්ට ආරංචි වෙනවා අල්තීනායි විවාහ කරලා දෙන්න හදනවා කියලා. දනුත් ගම්මානවල දරිද්‍රතාවයෙන් අනුණ දරුවෝ බොහොම ලාබාල වයසේදී විවාහ වෙනවා මහේෂ් මල්ලි. ඒක ඛේදාන්තයක්. මේ සමාජයේ ඛේදාන්තය රුසියාව විතරක් නෙවෙයි. ඉතින් මේ දැරිය විවාහ කරලා දෙන්න හදන්නේ විවාහක බේබද්දෙකුට. දෙවෙනි විවාහයේ හැටියට. ඒක ආරංචි වෙනවා සැලවෙලා දුෂන් කියනවා උඹ පරිස්සම වියන් අල්තීනායි. මං උඹව පරිස්සම් කරනවා. එක දවසක්ද පාසලට එනවා මේ නන්දනිය මාමණ්ඩිය ඇතුළු අර මේ රළු පරළු බේබද්දා ඇවිල්ලා හොඳටම පහර දීලා ලොකු සටනක් මේ සෙබලා ගෙනියනවා අල්තීනායි රැගෙන යනවා. අල්තීනායි රැගෙන යන්නේ මුව වසා බලහත්කාරකමෙන් රැගෙන ගිහිල්ලා මේ හදවත ප්‍රකම්පණය කම්පණයට පත්වන සුළු දේ තමයි කූඩාරමක හිර කළා මේ බේබද්දා හත්තට වතාවක් මේ දැරිය දූෂණය කරනවා. මේ වෙලාවේ මට මතක් වෙන්නේ ඔප්‍රා වින්ෆ්‍රේ. මේවා ලෝකේ සිද්ධ වෙනවා. මේක ප්‍රබන්ධයක් නෙවෙයි කියලාත් විචාරකයෝ කියනවා. ඔප්‍රා වින්ෆ්‍රේ ඇමරිකාවේ විශිෂ්ටතම අභිප්‍රේරක දේශිකාව, ටෝක් ෂෝස් වල ඉතාම ඉහළින් ඉන්න, ඒ වගේම ග්‍රන්ථ රචකාවිය, ප්‍රකෝටිපති ව්‍යාපාරිකාවිය සමූහයක් විසින් දූෂණය කළා සිහි විසංය වෙනකන් අතහැරලා ගියන් පස්සේ පොලිසිය සොයාගෙන ඇය නැවත පුනරුත්ථාපනය කළාද අංක එකේ අභිප්‍රේරක දේශිකාය. ඒ විතරක් නෙවෙයි ඇය ප්‍රකෝටිපතිනිය ඔප්‍රා වින්ෆ්‍රේ ලෝකයේ අසම සමකාන්තාවක් බවට පත් වෙනවා. දුෂෙන් මේ දැරිය රැගෙන ඇවිල්ලා ගංගාවක ගලාගෙන යන නදියක බාමුලට රැගෙන ඇවිල්ලා මල්ලි නාන්න කියනවා. බැහැලා නාන්න සියලු කුණු හේදිලා යන නාන්න කියනවා. ඒ හරි අනුවේදනීයයි. ඔහු අශ්වයාට තනකොළ කවන්න ඈතට යන අතරතුර දැරිය නා ගන්නවා. දැන් දුෂින්ගේ හිස වෙලලා අපිට මැවිලා පේන මේ රූපකයන් අත කැඩිලා අතත් එල්ලගෙන දූෂින් මේ දැරිය රැගෙන යනවා. මේ දැරිය රැගෙන ඒම සඳහා ඔහු මට කියන්න මතක නැති වුණා මිලීෂියානු බටයෝ රැගෙන යනවා. දැන් අර රළු පරළු බේබද්දත් පිටිකර හය රැගෙන එනවා අත්අඩංගුවට අරගෙන. ඊට පස්සේ දූෂෙන් ලොකු උත්සාහයක් දරලා ආණ්ඩුවෙත් උදව්ව අරගෙන දැරිය යවනව නගරයට. දැරිය පශ්චාත් උපාධිය පවා දිනාගෙන නිබන්ධයේ නිදාගන්න වකවානුවේ තරුණ දුෂෙන් ගුරුවරයාට පෙම් හසුනක් එවනවා. මේ හරිය තමයි හරිම සංවේදී. දුෂෙන් එදා ඉඳලා මේ දැරියට උත්තර යවන්නේ සල්ලි එවනවා, මුදල් එවනවා. හැබැයි පිළිතුරු යවන්නේ අවසානයේ දැරිය මහාචාර්යවරියක් බවට පත් වෙනවා. අල්තීනායි සුලේමානාවා ඒ පාසලට එන්නේ ඒ ගමේම පාසලට. තව එක දෙයක් කියන්නට මතක නැතුණා. දෙන්න එකතු වෙලා පොප්ලර් ගස් දෙකක් හිටවනවා කඳු ගැටේ උඩ. දැන් ඒ ගස් දෙක වැඩිලා. අල්තීනායි එනකොට දුෂෙන් හැම වෙලාවෙම මග අරිනවා මේ උත්සවේදී. මේ පාසල පවරා දීමේ උත්සවයේ ප්‍රධාන අමුත්‍ය වූ මහාචාර්ය අල්තීනායි
එනකොට මහලු දුයිෂෙන් ලියුම් බෙදන්න ගිහිල්ලා ලියුම් බෙදන්න ගිහිල්ලා අර අර අච්චර මහ දෙවන්ත පරිත්‍යාග කර පරිත්‍යාගයක් කරපු ප්‍රේමවන්තයා ලියුම් බෙදන්න ගිහිල්ලා මහලු දුයිෂෙන් ගැන අවලෝකණය කරමින් බර වූ හදවතකින් එදා ගම්මානෙන් පිට වෙන මහාචාර්ය අල්තිනායි තරුණ සිත්තරාවෙක් සිත්තරෙකුට මේ ලිපිය ලියලා ඉල්ලීමක් කරනවා මම නෙවෙයි මේකේ නියම සුදුස්සා ඒක නිසා දුයිෂෙන් නමින් පාසල නම් කරන්න ඒ සුවිශේෂ මිනිහා නිසා තමයි මම මෙතනට ආවේ කියලා සඳහන් කරනවා ඉතින් මේ පොත ඉතාම කුඩා පොත් පිංචක් නමුත් ගුරු ගීතය මා චිංගිස් අයිත්මාතෝගේ මං මේක අහගෙන ඉන්න සහ අහගෙන නොහිටියත් අපේ සකලවිද ගුරු සහෝදර සහෝදරියන්ට මගේ අම්මත් ගුරුවරයෙක් ගුරුවරියක් හිසනමා ආචාර කරනවා හිසනමා ආචාර කරනවා සකලවිද ගුරු ප්‍රජාවට මේ පොත ප්‍රණාමයක් ලෙස දක්වමින් මේ පොතේ තියෙනවා මල්ලි එකතැනක ඊට පසු කී වාරයක් මම මේ කුඩා කඳු කැටයේ සහ පොප්ල ගස් දෙක අසල ඇති දුම්රිය පොළ පසු කර ගියෙම්ද මගේ හදවතෙන් හරි අඩක් බා එහි තබා ගිය බවක මට දැනෙන්නේ ගෝලයා ගුරුවරයාට පෙම් කරනවා ගුරුවරයාත් ගෝලයාට පෙම් කරනවා හැබැයි මේක තමයි තත්ත්වයේ නියම ප්‍රේමය මේක කවදාවත් එළියට එන්නේ අයිති කර ගැනීමට උත්සාහ දරන්නේ නැහැ සහ ප්‍රකාශිත ප්‍රේමයක් ප්‍රකාශිත ප්‍රේමයක් නෙවෙයි අප්‍රකාශිත ප්‍රේමය විශේෂයෙන් දුෂෙන් දුෂෙන් විශේෂම දුෂෙන් මොකද අල්තිනායි ප්‍රකාශ කළාට දුෂෙන් ඒක ඒක බාරගන්නේ නැහැ මේ දෙන්න සමුගන්න වෙලාවේ නගරයට යවන වෙලාවේ අල්තිනායි උඹට වාසනාව උදා වේවා ප්‍රධාන කාර්යය ඉගෙන ගන්න එකයි දෑසින් වැගිරෙන කඳුළු මගේ උගුර සිරකලින් මට පිළිතුරු දී ගත නොහැකිය නොහැකි විය අපි ආයුබෝවන් කියාගනිමු කී දුෂෙන් මගේ නලල සිපගත්තේය නුඹට අතුරු ආන්තරාවන් නැතිව ඉගෙන ගැනීමට ඉඩ ලැබේවා වාසනාව ලැබේවා බය වෙන්නට එපා කෙල්ලේ හිතට ධෛර්යය ගනි ආයුබෝවන් අල්තිනායි ආයුබෝවන් රත්තරන් කෙල්ලේ ආයුබෝවන් ගුරුතුමාණනි දයාබර ගුරුතුමාණනි ආයුබෝවන් කියලා දෙන්න සමු ගන්නවා ඊට පස්සේ මහාචාර්ය අල්තිනායි තමයි ගමට එන්නේ මෙන්න මේ ටික මං කියවන්න මට අවසර දෙන්න ඒක නොකියුවොත් මල්ලි මේ ගීතය සම්පූර්ණ නැහැ කියලා මම හිතනවා මේ පොතෙහි එක තැනක තියෙනවා සඳහන් කරනවා මෙන්න මේ විදියට ඔව් ශීත කාලයේ පැමිණේවි තද ශීත කුණාටු හමාවි හිමකට සහිත මහ නපුරු සුලිසුලන් හමාවි එහෙත් වසන්තේ එනවා සත්තයි ඉතින් මේක අහගෙන ඉන්න අල්තිනායිලා ඉන්නවනම් මටත් දුෂෙන් ගුරුවරයා කියලා කියන දරි දැරියන් ඉන්නවා මං ඔබට යෝජනා කරනවා දහසක් කම්කටොළු මැද්දේ ඉගෙන ගන්න ආලෝකයේ සොයා යන දැරියන්ට දරුවන්ට ශීත කාලයේ එළඹිලා වසන්තය උදා වෙනවා සත්තයි මට එක වචනයක් කියන්න අවසර දෙන්න මල්ලි මේ තේමා ගීතයේ තියෙන ගිමන් හරින දියඹ දීගේ සුසුම් හෙළන වෙරළීමේ බැස යන හිරු කියන්නේ වියපත් දුෂෙන් අඩසි සඳට රහස් කියනවා අඩසි සඳ කියන්නේ නැගෙන හඳ කවුද අල්තිනායි සඳ ආදරයෙන් අහස පුරා සඳේ කාර්යය ඒකයි ඉරෙන් ආලෝකේ ලබාගෙනනේ හඳ බබලෙන්නේ සඳේ කාර්යය තමයි අහස පුරා නුබගෙබ පුරා රටා විහිදුවන එක Clover, the signature of excellence. 0715-222-888 for details. Thank you.
ගීතයකට මෙතරම් අපිව ඇද්ද බැඳ තබා ගැනීමට හැකි බව ඔප්පු වෙන සාධනීය අවස්ථාවක් තමයි මේ. ගීතයේ තුල තියෙන විචාරමය ශක්තිය සහ ඒ විචාරාත්මක ගුණය සහ එහි තුල තියෙන සාහිත්‍ය පෝෂණය සහ ඒ සුගායනය. ඊට වඩා වැඩි යමක් කොහෙද කියලා හිතනවා. ඒක තමයි සත්‍ය කාරණාව. ඒ වගේම මට ගාමිණී කුමාර විතාන මහත්මියට එන්න කලින් මේ සංසිද්ධිවල මනා ගැළපෙන තැන් හම්බ වෙනවා ගාමිණී අය. එහෙමයි. දැන් මේ ගීතේ ගායනා කරපු මේ හුරුබුහුටි මේ තරුණ මේ ගායන වේදියා ශිල්පියෙක් වේදියෙක් වෙන්න ලොකු ගමනක් එන්න ඕන. නමුත් මගේ පරාසය තුළ මම ඔබ වේදියෙක් බවට පත් කරනවා මොකද ඔබ ඒ තරම් මනවින් ගයනවා. දැනට. හරි. එතකොට ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්නේ. ඔව්. ඒ නිසා මේ ප්‍රශ්නේ මෙතෙන්දි මහන්න ඕනේ. ඔව්. දැන් ගුරු ගීතේ තිබුණු ද්විෂයන් වගේ කෙනෙක් වෙන්න ඔබට පුළුවන් ද එහෙම ඒ ආදර්ශය තියනවද හිතේ? ඔව් මගේ ගුරු වෘත්තිය තුළ මගේ රාජකාරිය මම අපරට මිස්ටර් කරනවා. මොකද ඇත්තට මම වැඩ කරන්නේ ඇයි මගේ උපංගම ගැලෙම්බෙදුන අනුරාධපුර. මම වැඩ කරන්නේ අනුච්චයාගම විද්‍යාදර්ශී මහවිද්‍යාලේ. ඉතින් ඇත්තටම ඒ දරුවන් වෙනුවෙන් කරන්න ලොකු රාජකාරියක් තියෙනවා මොකද ඉතාලම දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් එනවා පාසල් එන්න විදිහක් නැහැ මගේ සබ්ජෙක්ට් එක ගත්තම මං හිතන්නේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගන්න එළමයිට මුදලක් නැහැ ගන්න පුළුවන් සරලම සංගීත භාණ්ඩේ තමයි මං හිතන්නේ වයලීනේ නමුත් අපි වයලීනයක් ගත්තම ළමයෙකුට ස්වර ඥානය එකපාරටම නැතුව පොඩි ළමයෙකුට වයලීනයක් ප්ලේ කරන්න අමාරුයි මොකද සර පිහිටුවලා නැහැ. ඒක ඉයර එකත් එක්ක හදා ගන්න ඕන දෙයක්. අපේ දෙමව්පියන්ටත් පහසුම දේ වයලීනේ. ඒ නිසා වයලීනයක් කරන් දෙනවා. ඔකේ කටෝර හඬත් එක්ක ළමයාට සංගීතය පාවෙනවා. ඉතින් ඒ වගේ අර කාලයක් තිස්සේ සර ඥානය ලබාගෙන ඒ සියලු තාක්ෂණයන් භාවිත කරමින් අද සංගීතය ගොඩක් දියුණු වෙලා තියෙන තාක්ෂණයත් එක්ක. ඒ දේවල් එහෙලා මුන්ට නැහැ. නමුත් අතර මම වැඩ කරන පාසලේ වැඩ කරපු පාසල්වලත් මට මගේ ශක්තියෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම ඒ ළමයිට මම දන්න දේ කියලා දීලා ඒ ළමයි උඩට ගේන්න මගේ උත්සාහය දරනවා. හොඳයි. ඒ වගේම මම ඔබෙන් තවදුරටත් එක පුංචි දෙයක් අහන්න.
ඔබ ගුරුවරයෙක් හැටියට තරුණ ගුරුවරයෙක් හැටියට ඔබ ඔය කියපු කතාව තුළ මේ මහා දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට හයිය දෙන්න බැරි නම් මේ මොන කලාවෙන්වත් වැඩක් නැහැ. ඔව්. මේ සොලොස් කලාවම තියෙන මිනිස්සු පෝෂණය කරන්න. ඒකිනුත් දරුවන්ට හොඳම දේ දෙන්න කියලා අපිට උගන්වලා තියෙනවා. මේ මොහොතේ ඔබේ පාසලට මේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මට 100,000ක් විශ්වාසයි. හරි. ඒ නිසා ඔබ කියන්න පාසලට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා මම දන්නවා ඒක නොපිරියලා ඉටු කරනවා අපේ ප්‍රේක්ෂකයෝ. මොනවාද උනේ? ඔව්. මට වහන්සේ මගේ පාසලේ ළමුන්ට පාසලෙන් පවත්වාගෙන යාමට සංගීත කණ්ඩායමක් කරගෙන මට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මට මේ ශබ්ද පරිපාලන යන්ත්‍ර සහ ඉලෙක්ට්‍රික් ගිටාර් ඉලෙක්ට්‍රික් කීබෝඩ් එකක් ඒ වගේම තව අවශ්‍ය කොමාරි සංගීත භාණ්ඩ පද්ධතියක් ඕනේ. ඔව්. ශබ්ද වාහිනී පද්ධතියක් ඕනේ. ඔව්. ওই ටික නේ ඕනේ. ඔව්. හරි. ඔබ ඔබේ දුරකථන අංකය කියන්න. 077 1177 543. තව සැරයක්. 077 1177 543. හරි. මේ උදව්ව කළාම ඔබේ යුතුයකමක් තියෙනවා හැබැයි ඔබ ඒක රාජකාරී මට්ටමින් ගන්න කලාපී අධ්‍යාපන කොට්ටාස කාර්යාලයට ගිහිල්ලා මෙන්න මෙහෙම දෙයක් මට ලැබෙනවා. ඒක මේකේ ඉන්වෙන්ටරි එකට දාන්න. මේ පාසලට ලැබෙන දෙයක් හැටියට ඒක පාසලට දෙන එක ඔබේ යුතුයකමක්. ඔව්. හෙට උදේ වෙනකන් ඉවසන්න. අපි යනවා අපේ ඊළඟ ගීතයට. ගාමිණී කුමාර විතාන මැතිතුමා අපිට තෝරලා දෙන මේ ගීතය මුල්ම වතාවට තමයි ගාමිණී අයියා මේ අපේ වැඩසටහනට එන්නේ. වැසි දෙවිඳේ තුරු රජින්දා එපාතේ මන්න. වෙනම අදහසක් තියෙන ගීතයක් ආචාර්ය නන්දාමාලනී ගායනා කරන්නේ. පිවිසෙන්න කලින් මහේෂ් මල්ලි මට ඉඩ දෙන්න මෙන්න මේ කතාව කියන්න. ඔව්. අපේ කලාකරුවන්ට මොන ශේෂ්ත්‍රයක වුණත් ගීපද රචනා විතරක් නෙවෙයි ප්‍රතිභාව තියෙන්නටම ඕන. ඔවුන්ලත් අත්දැකීම් තමයි සමහර එක්කෝ ඔවුන්ලත් අත්දැකීම් එක්කෝ වෙන කවුරුනෝ ලත් අත්දැකීමක් ඔවුන්ගේ කර ගැනීම සාර්ථක කලා නිර්මාණයක පසුබිම හැටියට මා දකින්නේ. දැන් අතීතයෙන් මම ගත්තොත් මේ වෙසක් මාසේ නිසා සුදෝන් මහරජතුමා මේ දැන් මාලිගාව අසෙකින් වඩිනකොට රන් රුයින් බැබලෙන බුදුහාමුදුරුවෝ මේ වෙසක් මාසේ කිව යුතුයි ඈත සඳලුතලයේ ඉන්න යශෝදරා දේවින් වහන්සේ කියනවා ගිල්ලා දායාද ඉල්ලගනින් අන්න තාත්තා වඩිනවා. මොලකැටි රාහුල කුමාරයා දුවගෙන ඇවිල්ලා අතේ එල්ලිලා සුරගිල්ල ඉල්ල තමන්ගේ පියාගෙන් ගිහි කල පියාගෙන් දායාද ඉල්ලුවාම ආනන්ද හාමුදුරන්ට පවරනවල් මෙන්න රාහුල දායාද ඉල්ලනවා මා සතු ධනය ආර්ය ධනයයි මේ ආර්ය ධනය මොහුට දෙන්න රැගෙන යනවා. ගිහිල්ලා කරගෙයි. කර කියන්නේ දැලිපිහිය පාලි පාඨය දැලිපිහිය. දැලිපිහිය භාවිතා කරලා අර සුන්දර හිසකේ මුඩු කරලා අත්ලට දෙනවා. ඒක දනුත් කරනවා අත්ලට දෙනවා ආමුදුරුරු මහාන කරනකොට දුන්නු හැටියෙම රහත් වෙනවලු. කරගෙයි හිදීම රහත් වෙනවා. ඒ තරම් පින් තියෙනවා රාහුල කුමාරයාට බුදුහාමුදුරන්ගේ පුත්‍රයා. ඉතින් මේ පුවත ඇහුවාම මේ මුණුපුරාගෙන් තමයි සන්තෝෂ වෙන්න හිටියේ. මුණුපුරාගේ කෝමල මුණුපුරාගෙන් තමයි අර බුදුහාමුදුරුව එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ වියෝයින් තැවෙන තාත්තට සුදුන් මහරජතුමා අඩුතරමේ සිත් සනසවා ගත මේ මුණුපුරා දිහා බලලා ඒකත් නැති වුණානේ. දුවගෙන එනවා බුදු ශෝකයෙන් අධිකතර ශෝකයෙන් දුවගෙන ඇවිල්ලා සිරිපතුල මත වැටි හඬා වැළපෙමින් කියනවලු ස්වාමීනි පුත්‍ර ස්නේහේ වනාහි සම්සිඳී සම්සිඳ මස්සිඳී මස්සිඳ ඇටසිඳී ලේසිඳී ලේසිඳ ඇටසිඳී ඇටසිඳ ඇට මිදුළු තෙක් ගොස් දුක් දෙයි නිබන්දා කියලා ස්වාමීනි දෙමාපිය අනුදක්නා දරුවෝ විතරක් මින් පස්සේ මහාන කරන්න මේ වැඩේ කරන්න එපා කියලා. පළවෙනි විනේ නීතිය තමයි මේ නීතිය. දෙමාපියන් බාරකරුවන් හෝ පිය බිරිඳ හෝ පිය පුරුෂයා. පිය පුරුෂයානේ පිය බිරිඳ. පිය බිරිඳගේ අවසරයෙන් තොරව මහාන වෙන්න බෑ. දැන් මට මහාන වෙන්න ඉතරන මහාන වෙන්න දෙන්න නැත්නම් මහාන කරන්නේ නැහැ. බිරිඳ දෙන්නේ නැත්නම්. මේ පළවෙනි ශික්ෂාපදයේ පළවෙනි විනය නීතිය බුදුහාමුදුරුව ලතෙත් බුදුහාමුදුරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාතන්ත්‍රවාදී මේ මහරජතුමා තමන්ගේ පියතුමා ඉල්ලපු මේ ඉල්ලීම
ඉෂ්ට සිද්ධ කරා අදත් දෙමාපිය අනුදක්නා දරුවන් එහෙමනම් පිය බිරිඳ අනුදක්නා පුරුෂයන්ට විතරයි මේ ශාසනය මහාන වෙන්න පුළුවන් ඉතින් මං කියන්නාවේ මේකයි මහේෂ් මල්ලි මේක කියවනවා සුන්දර පේරාදෙනි සරසවි සන්තාගාරයේ සිටමින් මහදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් ওই කොටස කියවලා තමයි සිංහබාහු පිළිසඳගන්නේ සිංහබාහු පිළිසඳගන්නේ ගාල්ල උඩුගම කැටගොඩ හරියෙන් යනවා රාජ සම්මානලාභී කවියෙක් තවත් කවියෙක් රත්නශ්‍රී විජේසිංහ යන්නේ තව කවියෙක් නන්දන වීරසිංහ යන්නේ අසකින් යනකොට බසයට ගොඩ වෙනවා පිරිස නන්දන වීරසිංහයන් ගිය බසයට ගම්මානයක් කරා යන්නේ මිනියක් මරුණු තනත්තියක්ගේ සිරුර පොල්ලතු වලින් වහලා තියෙනවා ඉතින් තොරතුරු අහනවා නන්දන වීරසිංහයන් ගින්ගඟ විලාපේ ගින්ගඟේ විලාපය එතුමාගේ කෘතියේ මෙන්න මෙහෙම ලියනවා දුම්මල ගලට ගිය අම්මා දුම්මල ගල ඉමේ මහා මූකලානේ අඳෝනාව ඇඟෙහි gadu නගන්නේ කන්දේ පරවේනි උලලේ නියන්නේ රෑ සමයේ ඇයි මා බය කරන්නේ අම්මා නැතිවෙච්ච ශෝකයෙන් මේ දරුවා කියන්නේ දුම්මල කඩන්න ගිය ඇද වැටලා මැරිච්ච අම්මා ගැන කන්දේ පරවේනි උලලේ නියන්නේ ෆොරස්ට් ඊගල් අවුල් උලමා ටික්කම් පොතාන හොරු පතාන ටික්කම් පොතාන ගමේදී මාත් අහනවා තරුණ සත්ත්ව විද්‍යාව පර්යේෂණයක් සඳහා ගිය වෙලාවේ ඇඟේ හීගඩු පිපෙනවා උලලේනියගේ හඬ මධ්‍යාහන රාත්‍රියට ඇහෙනකොට ෆොරස්ට් ඊගල් අවුල්ගේ ඇඟේ හිරිගඩු පිපෙනවා මල්ලි අපේ අම්මා දුම්මල ගලවන්න ගියා ඒවා මිටි බැඳන් වඳුරඹ පොළට ගියා හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා කොපි පොත කුයි පැන්සල කුයි ගෙනෙන්නියා උකුළු පරිගණකයක් නෙවෙයි ගේන්නේ කොපි පොත කුයි පැන්සල කුයි ගන්න තමයි යන්නේ වැහි වැහැලා ගල ආඳා බඩේ උනා අම්මා එදත් මේ ගල මුදුනටම උනා රූටා ගිහින් පාමුල ගලටත් රිදුනා අම්මා තිව් විලාපය තවමත් ඇසේනා ඇලබඩ රුප් පාව ළඟ රෑ හඳ පානේ ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ ලෝභ නැතුව ඔය ගල දුම්මල දුන්නේ අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ අම්මා පෙරළුවත් මේ කොළුවට මේ දුම්මල ගලගෙන දුකක් හිතෙන්නේ ජීවිතේ දුන්නේ දුම්මල ගලනේ ජීවිතේ දුන්නේ දුම්මල ගල වැසි දෙවිඳේ තුරු රජදා එපා තෙමන්න අන්ත අනාත පස්සර බස්සන තුරෙන් නැති වෙච්ච දරුව තුන් දෙනා මතක් වෙනවා හෙට උදේට මිටි බදින්න නඩේද මේක කියනවා දෙවන මාත්‍රාවේ මහේෂ් මල්ලි මේක විශේෂයි අප්පා දෙවිඳු වරන් ගියා සුරපුරයට නේද යා අම්මා බුදුන් නරන් ගියා නිවන් පුරට නේද එකම දවසේ ගියපුව දෙන්නෙක් හැබැයි දෙන්නා අප්පා කියන්නේ ද්‍රවිඩ භාෂාවෙන් තාත්තට අම්මා බුදුන් නරන් ගියා කියන්නේ බෞද්ධ සිංහල කාන්තාව මේ අවසාන මාත්‍රාවේ තියෙනවා තුන් මාසයේ අදටයි ඒ බණ අහන්න සමා වෙලා කියන්නේ එක දවසේ මේ දෙන්න මොකක් හරි අනතුරකින් පරලෝක ගිහිල්ලා තියෙනවා පරලෝක ගිහිල්ලා තියෙනවා හරිම අනුවේදනීය හදවත පත්ලටම වදින හදවත පත්ලෙම කඳුළු මතුවන මාහපු අති රමණීය වගේම ශෝකාන්තයක් දනවන ගීතයක් මං සම්පාත කරනවා දුම්බල ගලට ගිය අම්මාට thank you.
දුන් බලන දිනි අනී කියන් හිටද කියා අනී කියන් හිටද කියා වෙසි දෙවිනි තුරු රජිනායි පාති මන් හිට උදිට මිටි බඳින් දෙදින් එක දවසක් තව සහන අංගිවර්ගන මේ මැදිරියට ඒ දෙපළ එනවා. හැබැයි ඒගොල්ලෝ ඒ තනාදුන්න දෝකිය අද ඔබ විඳිනවනේ. ඒ අතීතය මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා ඉෂයි. මට මතකයි 2003-04 හරි අවුරුද්දේ. ඇත්තට මට ඒ කතා කරන්න බැරිම මාතෘකාව. ඒක මෙතන ඉන්නේ ගොඩක් අය දන්නවා. මේ කලින් ප්‍රෝග්‍රෑම් එකත් මට කතා කරන්න අමාරුම තැනක් තමයි එතන. ඒ කියන්නේ මම දන්නවා අක්කයි මමයි අපි දෙන නියුන්නු අයියා දන්නවා ඒක. එතකොට එයා අපි හැම මොහොතකම එක්කන් එන්නේ අතාතා. ඇවිල්ලා මම හිතන්නේ රූපහිනිය අර ලොබි එකේ ඉඳගෙන ඉන්නවා. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම්. ඉතින් මේ ඒ හැම වෙලාවකම ඊට පස්සේ ගියා වෙන්ඩෝල් ගීතරු අසන්තේ කියලා එකක්. ඒකේ ඉතින් එහෙ දෙන්න හරිම අකාරුයි විදිහට තමයි මම නැති වුනේ. ඉතින් නමුත් ඉතින් අද තාත්තා හිටියා නම් සතුටු වෙයි කියලා හිතෙනවා. මහේෂයට කියන්න ඕනේ දැන් වෘත්තියෙන් මමත් ගුරුවරියා. දැනට ඉතින් අපි දෙන්නම එකට තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියේ. ඉතින් ඒ හැම තැනකදීම තාත්තා හිටියා. ඉතින් අද පත්වීම අරගෙන වැඩි කාලයක් උන්නේ නැහැ. හොඳයි අපිට විරාමයක් ඕනේ ඇයටත් විරාමයක් ඕනේ මටත් ඕනේ ඇස්කේ වෙනි මත තියෙන කඳුළු ඇලි පිහදා ගන්න ඔබටත් විරාමයක් ඕනේ ගිල්ලෙන්න සිහිනේ කිරේ හොඳයි අපි විරාමයෙන් පස්සේ නැවතත් ඔබත් එක්ක සජීවීව එකතු වෙනවා. කඳුළු හරි බරයි. සත්තකෙන්. ඔව්. සිනහව ඉක්මනින් වියකිලා ගියාට හිතවල උපදින කඳුළු වියකේනවා. හැබැයි කලක් ගත වෙනවා. එහෙමයි. ඒ නිසා අපේ ඊළඟ ගීතයට යන්නත් ඕනේ. මේකත් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගායනා කරන අති විශිෂ්ට ගීතයක්. යසෝදරා. ඔබට බාරයි. මහේෂ් මල්ලි මේ පින්බර වෙසක් මාසේ මං හරි පින්වන්තයි මට මේ ඇරයුම් ලැබීම. චතුසංවාස සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චෝ චවාය සද්දින් සංවසති. මලකඳ වගේ මිනිහෙකුට මලකඳ වගේ ගෑණියෙක් හම්බ වෙනවා. මේ ගම්ම්‍ය කරන්නේ මලකඳ කියලා කියන්නේ දුෂ්ලීල අශ්ලීල ගති පැවතුම් ඇති කෙනෙකුට ඒ වගේම ගැහණියක් හම්බුණා අපූර්වට ගැලපෙනවා.
චවෝ චවාය. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ චවෝ දේවියා සද්දින් සංවසති. මලකඳ වගේ මිනිහෙකුට හම්බෙනෝ දේවතාවියක් වගේ ගෑණියෙක්. ඊළඟට තුන්වෙනියට බුදුහාමුදුරුවෝ දේශනා කරන දේවෝ චවාය සද්දින් සංවසති. දේවතාවයා දේවතාවෙක් වගේ මිනිස්සෙකුට හම්බෙනෝ මලකඳක් වගේ ගෑණියෙක්. මාරිටොඩ්ඩාරයාව ලින්කන්ට හම්බුණා. අෂ්ටපාවෝ දුම්රිය පොලේ අවසන් සුසුම් මෙලුවා මහා ලෙව් තෝල්ස්තෝයි. එහෙම තියෙන උදාහරණ ලෝකේ උදාහරණ. කලාතුරකින් මහණෙනි දේවෝ දේවියා සද්දින් සංවසති. දේවතාවකට දේවතාවියක් මුණ ගැසේ. ඒ සන්තවේ සුදුර්ලභය රමණීයේ කියලා බුදුහාමුදුරුව දේශනා කරන චතු සංවාස සූත්‍රයේ. මතුද පෙරද දැනුදුද අනාගතයේද මේ සන්තවයන් සිව්වැදෑරුම් සන්තවයන් දැකිය හැක මහණෙනි. අපි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. දැන් යසෝදරා සහ සිදුහත් කුමාරයා ඇතුළු යසෝදරා දේවින් වහන්සේ සහ සිදුහත් කුමාරයා අතර තිබිලා තියෙන්නේ දේවෝ දේවියා සද්දින් සංවසති. යසෝදරාව හැරපියා අබිනිෂ්ක්‍රමණය කරමින් මහා වන අරණකට ගියහම යසෝදරාවට සැලවුණහම තමන්ගේ පිය පුරුෂයා කසාවත අඳිනවයි කියලා යසෝදරා සියලු මටසිලීටි කසීසලු පසෙකලා කසාවත ඇඳගත්තා. සුන්දර දිගු නීල කේශ කලාපය කපල දාලා සිය පුරුෂයා හිස මුඩු කරගත්තයි කියලා සැලවුණාම හිස මුඩු කරගත්තා. එක වේලයි කෑම කෑවේ. රන්නබරණ පැලඳීම ප්‍රතික්ෂේප කරා යසෝදරා දේවිය. විශාල ශෝකයකට පත් වෙලා ඉන්න වෙලාවේ කිඹුල්වත් පුරයට වැඩලා බුදුහාමුදුරෝ සුදුන් රජතුමාගේ මහා මාලිගාවට වැඩියහම යසෝදරාව අදිෂ්ඨාන කරනවා. ඔබ වහන්සේ මම පතිවෘතාව රැකලා ගුණධර්ම රැකලා ඔබ වහන්සේ සමග ආත්මයෙන් ආත්මයට මම පැමිණියා නම් මගේ කාමරයට මගේ කුටියට උඩු මහලේ ඔබ වහන්සේ වැඩිය යුතුයි අදිෂ්ඨාන කරා. පරචිත්ත විජානනයේ සහිත ඇති බුදුහාමුදුරුවෝ ඒක දැක්කා. ඔව් පරසිත් දැනගෙන වහාම නිහතමානීව මේ බුදුහාමුදුරුවෝ වඩිනවා. ඒ වෙලාවේ පසඟ පිහිටුවා ඒ සිරිපතුල් අල්ලා හැඬු කඳුලෙන් හඬා වැළපෙනකොට සුදුන් මහරජතුමා පසෙකට කරන්න හැදුවාම බුදුහාමුදුරුවෝ දේශනා කරාලු අඬන්න දෙන්න. ආවේගයන් පිට කිරීමේ මනෝවිද්‍යාත්මක න්‍යාය මේ මහා උදාර පුරුෂයා දැනගෙන හිටියා. එහෙමයි. ඒකයි උනේ. එතකොට යසෝදරාවන්ගේ ಗುಣ කියලා සඳකිඳුරු ජාතකය දේශනා කරන සඳකිඳුරු දා කවලෙසට ජන කවියා සංග්‍රහිතයි. මේ නමක් නැහැ. මේ සඳර ජාතකයේ නමක් නැහැනේ. ඒ නම් දාගන්න උත්සුකුන් නැහැ ඒ කාලේ මිනිස්සු. සඳකිඳුරු ජාතකයේ මෙහෙමයි මල්ලි. බරණස් රජුරවන්ට දකින්න ලැබෙනවා කිඳුරියක්. හරි රෝමත් කිඳුරෙක් එක්ක පෙම් කෙලිනවා. ඉතින් රජවරුන්ට ඉතින් ඔහොමදී ආසාවල් ඇති වෙනෝනේ අත්පත් කරගැනීමේ. ඒ නිසා වහාම කිඳුරාට විද මරා දමනවා. මරා දැම්මහම මරා දානවා. මරණාසන්න වෙල කිඳුරා වැටිලා ඉන්නකොට කිඳුරිය සත්‍යග්‍රහයක් කරනවා. අඬා වැළපෙමින් මේ මගේ පතිවෘතාව බෙලෙන් මේ කිඳුරා සුවපත් වේවා. මගේ ප්‍රිය පුරුෂයා සුවපත් වේවා. සුවපත් වෙනවා. ඒ දේශනාව කළා බුදුහාමුදුරුව දේශනා කරන කිඳුරා යනු මමයි. කිඳුරිය යනු ඔබයි දේවිය. අපි ආත්මෙන් ආත්මයට මේ සඳ කිඳුරු ජාතක කාව්‍යයේ කියන වගේ ආත්මෙන් ආත්මයට ඔබ මා සමග අතිනත පටලාගෙන පැමිණියා. අද ඔබ යසෝදරා වුණා මම බුද්ධත්වයේ ලැබුවා කියලා ප්‍රකාශ කරනකොට මට මතක් වෙනවා අනිත් එක යසෝදරා කියන්නේ මල්ලි යසස් දරන්නිය. යසස් දරන්නිය කියන අරුත අරුත්යන් වෙන්නේ. නූතන කතාවකුත් කියන්න. ශ්‍රේෂ්ඨ කාල් මාක්ස්. කාල් මාක්ස් ඔබ දන්නවා දාස් කපිටාල් එහෙම නැත්නම් ප්‍රාග්ධනීය පොතේ නිර්මාතෘවරයා රුසියාවේ ක්‍රියාත්මක වුණා කියුබාවේ ක්‍රියාත්මක වුණා දහම අතිශය දිලින්දෙක් වුණා දාස් කපිටාල් මොකද ශාස්ත්‍රෝන්නතිකාමී ජීවිතය තුළ සල්ලි හම්බ කරන්න බෑ දැනුත් එහෙමයි අතිශය දිලින්දෙක් බවට පත් වෙනවා පියකරු බිරිඳ ජෙනි මාක්ස් නැතක්නම් දුක් විඳා පවුල ගොඩ ගන්න නැතක් දුක් විඳා පසුපසින් ඉදිරි දොරින් ණයකරුවන් නෙන විට පසුපසින් කාල් මාක්ස් පිට වෙලා යනවලු එහෙම කෙනෙක් කාල් මාක්ස් කියන්නේ කොයිතරම් දුක් ගැහැට ආවද කියනවනම් ජෙනි මාක්ස්ගේ ජීවිතේට ඇය යනවා ගෙදරක වැඩ කරන්න ගෘහ සේවිකාවක් හැටියට කාල් මාක්ස්ට ගාණක් නැහැ පොත් ලියනවා පොත් පරිශීලනය කරනවා ශාස්ත්‍රෝන්නතිකාමී මිනිසයා තම පිය පුරුෂයාගේ වටිනාකම් දැනගෙන කිසිම දෙයක් අඟවන්නේ නැතුව ෆෙඩ්‍රික් එංගල්ස් පිය මිතුරු ෆෙඩ්‍රික් එංගල්ස්ගේ සහාය අරගෙන මේ පවුල ගොඩනංවන්නේ ජෙනි මාක්ස් හැබැයි කාල් මාක්ස් වරදක් කරනවා
ගෙදරට ආපු සේවිකාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වලා දරුවෙක් බිහි වෙනවා කාල් මාක්ස්ට දාව හැබැයි ජෙනී නෙමෙයි අත්තරල යන්නේ අදීන කාන්තාවන්ට හොඳ පරමාදර්ශයක් ජෙනී මාක්ස් කාල්ට කලින් යනවා සමු ගන්නෝ ජීවිතෙන් ජෙනී මාක්ස් මිය ගිය වෙලාවේ සොහොනට ගිහිල්ලා සොහොන් ගැබේ ඉඳගෙන කඳුළු සලමින් මේ විශිෂ්ට විදග්ධය මහා දාර්ශනිකයා පවසනවලු මෙන්න මෙහෙම ලෝකේ බොහෝ කාන්තාවන් සිටින බවත් ඔවුන්ගෙන් සමහරක් ඉතා සුන්දර බවත් නොකිවමනාය එහෙත් මගේ ඊටාම බලවත් සහ සුන්දරම මතකයන් පුබුදුවාලන හැම ලක්ෂණයක්ම සහිත හැම රැල්ලක්ම සහිත වෙනත් මුහුණුවරක් මා කොහෙන් සොයා ගන්නද අවසානයක් නැති මගේ වද වේදනාවන් සහ මැකිය නොහැකි දුක් කරදර මම ඇගේ සුන්දර මුහුණින් දකිමි ඒ වටිනා සුන්දර මුහුණ සිප ගන්නා විට වද වේදනා පසුබා නැගී සිටීමට මම සමත් වෙමි දේවෝ දේවියා සද්දින් සංවසති යශෝදරා සිතේ නැගුණු කලකිරීම කුමරී ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුණු කලකිරීම කුමරී ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝදරා යශෝදරා මිදෙන මන් පෙත සොයනසන් ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර සමාධියෙන් සිත ඈත දිවෙනසන් පමනෝවි යලියේ විදින් මේ දෙස සිතේ නැකු කලකිරීම කුමරි ඔබ පමනයි දැන පෙර සිට සිතේ නැගුම් කලකිරීම කුමරි ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝදරා යශෝදරා මිදෙන මන් පෙත සොයනසන් ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර දයාසිතින් එක බැල්මක් දීමෙක හිමින් නැකියයි යශෝදරාවත සිතේ නැකු කලකිරීම කුමරි ඔබ පමණයි දැන සිටී පෙර සිට සිතේ නැගුණු කලකිරීම කුමරි ඔබ පමණයි දැන සිටී පෙර සිට යශෝදරා ගීතයක් ගීතයක් හරියට සුතියේ පිහිටා සුතිපූර්ණ ගායනයක් කරනකොට ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ඒකට ආදරය කරන සංවේදී කෙනෙකුට තම සියෝ ළඟට මේක දැනෙනවා අපි කතාවට කියන්නේ මේ රෝම උද්ගමනය වෙනවා කියලා ඒ වගේ දැස් තෙමෙනවා ඒක තමයි ගීතයක තියෙන නියම පංචේන්ද්‍රිය ආකර්ෂණය කර ගැනීම හැකියාව දැනෙනවා මට ඒක ඒ විදිහටම දැනෙනවා ඔබට සත්‍යකින්ම
එසේම දැනුණා. මේක අතිශෝක්තියෙන් ඔබ වර්ණනා කිරීමක් නෙවෙයි. නෙවෙයි. ඔව්. තා ශෘති පූර්ණ ගායනයක්. මොකද මගේ පුද්ගලික අදහස සංගීත නිපුන් සරත්නන්ද සිරි මහත්මයා ගීත දහසක් ගායනා කරන්න තියෙනවා. මේ තමයි ගීතය. මේක තමයි ගීතය. ඒ නිසා අර ගීතයකට වැඩියමක් කියන්නේ ස්තෝත්‍ර. ඒ මට්ටමේ ඒ නිසාම ගාමිණී කුමාර අයියා මට අවසර දෙන්න ඔබේන වෙලාව. ඒ ගීතයේ තව කොටසක් අහමුද වෙන විදිහකට? සත්‍යයෙන්. අහමු. ඊළඟට කැමතිද? නෑ ඔහුගේම හඬේ. මම කැමති මේ එයින් මිදෙන මම මෙත සොයනසඳ කියන කොටස ශ්‍රුතිය ඉල්ලගෙන පොඩ්ඩක් ලය අඩු කරලා ගයනවා නම් හැංගීමේ. එයින් මිදෙන මන් පෙත සොයනසඳ ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර සමාතියෙන් සිත ඈත දිවෙන සඳ යලියවිදින් මේ දෙස සිතේ නැගූ කලකිරීම කුමරි ඔබ පමණයි දැන සිටි පෙර සිට යශෝදරා යශෝදරා ස්තුතියි අපේ ශීර්ෂ ප්‍රමාණය සුගායනයට. අපි වැඩසටහනේ හරියටම ගීත හයක් සමාප්ත කළා. හරියටම ඒ කියන්නේ පොත් හයක් කියෙව්වා. පොත් හය. හයටත් අවශේෂ වශයෙන් අපි උපකාරක පොත් කීපයක් පරිශීලනය කළානේ. සත්‍යයෙන්ම. ඒවත් එක්ක බලනකොට පොත් 10ක් විතර. එහෙමයි. අපි යනවා අපේ ඊළඟ ගීතයට. මේක විශාරද ගුණදාස කපුගේ ශූරීන් ගායනා කරන ඉතා මිහිරි ගීතයක් නින්ද නැතිරේ. එසක් මාසෙනේ මහේෂ් මල්ලි. ඔව්. මේ වෙලාවේ මට මතක් වෙනවා රවීන්ද්‍රනාත් ඨාකුරයන්ගේ අබිසාර් කවි පෙළ. ඒ කවි පෙළේ සඳහන් ගද්‍ය තේරුම මම කියන්නම්. අබිසාර් කියන්නේ අබිසාරිකාව. ගණිකාව පුරංගන. නුවරක එක්තරා නුවරක වීදි අයිනේ ඉන්නවා වාසවදත්තා කියන ඉතා සුන්දර පංචකල්‍යාණයෙන් අනුවන ලාවන්‍යමය ගුණයෙන් අනුවන පුරංගනක් නොහොත් අභිසාරිකාවක්. රජවරු ප්‍රභූවරු තමයි එතුමිය ගාවට එන්නේ. විශිෂ්ටයෝ මේ පුරංගන දකිනවා. එක දවසක්ද මතුමහල් යා බොහොම ධනවත් එතුමිය දකිනවා. මේ මතුමහල් තලේ ඉන්න වෙලාවේ සීමදුරු කවුළුවෙන් බලනකොට ඉතා සුපේශල ශික්ෂාකාමී ගමනින් යනවා තෙරුන් වහන්සේ නම. ඔළු ඔසවලා බලන්නේ. හිස ඔසවා නොබලන තෙරුන් වහන්සේ නම. මොකද ඔතනින් යන හැමෝම හැම පිරිමියෙක්ම මේ ගේ දිහා බලනවා. මේ මන්දිරයේ දිහා බලනවා. ඇයි බලන්නේ? අසකින් හෝ වාසව දත්තා දකියේ යන පරම පවිත්‍ර චේතනාවෙන්. නමුත් මේ වෙසෙසි මිනිසා කසාවතින් සැරසුණු මේ සුපේශල ශික්ෂාකාමී මිනිසා බලන්නේ නැහැනේ. ඒ නිසා එළියට ඇවිල්ලා ඊළඟ දවසේ මග රැකගෙන ඉඳලා කියනවා හිමියනි එන්න මගේ ගෙට. එන්න මගේ ගෙට. ඇයි නොඑන්නේ? මෙහි එන්නේ රජවරුන්ය ප්‍රභූවරුන්ය මැති ඇමතීන්ය. එසේනම් ඔබද පැමිණෙන්න. මම ඔබ සතපමි සනසවමි. නැගණියනි මම පැමිණෙන්නෙමි. හැමදාම ලැබෙන්නේ ওই උත්තරේ. නැගණියනි මම පැමිණෙන්නෙමි. කලක් ගත වෙනවා. වාසව දත්තා අකලට මහලු වෙනවා. සමාජ රෝග හැදෙනවා. වියපත් වෙනවා. දැන් ක්‍රමෙන් බඹරුන්ගේ පැමිණීම නැති වෙනවා මල්ලි. ඕකනේ ඇත්ත තමයි. දැන් මහල් තල සහිත මැදුර විකිණෙනවා. නගරයේම කොනක පදික වේදිකාවක ගසෙක් අසක වැටිලා ඉන්නකොට සුරූපී වාසව දත්තා සිහි විසංයෝ වගේ කන්න විදියක් නැහැ. දැස් පියවිගෙන යන වෙලාවේ කවුදෝ සිහිල් පැන් උගුරක් දීලා හිස අත ගන්නවා. ඇස් යාන්තම් කරලා බලනකොට අර ශ්‍රමණ රුව අබිසාර් හි ඨාකුරයන් දක්වන උපගුප්ත තෙරුන් වහන්සේ නැගණියනි මම පැමිණියෙමි නැගණියනි මම පැමිණියෙමි. ඉතින් ඔය කතාව කියනකොට මට වෙනවා ඉරිදා දෙවීන සංග්‍රහයේ පළවෙනි කතුවරයා මගේ මතකය හරිනම්
රාජ සම්මානලාභී කවියා ද දිවංගත දයාසේන ගුණසිංහ කිවියා. එතුමාගේ කුඩා පොත් පිංචක් තියෙනවා මල්ලි කෙටි කතා කේතුමති හෝටලේ රාත්‍රියක්. ජයදේව කියන ප්‍රස්තුත චරිතයේ ප්‍රධාන චරිතයේ විදායක නිලධාරියෙක් ඔහු ඉගෙනගත් ගම්පිය සහරා මැදිවියේ ජයදේව තාම අවිවාහකයි. ඔහු සෞන්දර්ය නිකේතනයක් වූ කේතුමති ඉගෙන ගන්න දරුවෙක් ඒ කලෙහි. ඔහු හිතාමතාම ඔහුගේ අලෙවි කටයුත්තක් සඳහා මෝටර රථයේ මේ දුර ගමන යනෝ දුරෙන් අල්ලලා යනවා තමා උපන් ගම්පිය සහරා යා යුතු නිසා. ඔහු කේතුමතියට හැරෙන නොනුමානෝ. දැන් කේතුමතිය අවන්හලක් බවට පත්වී එහි නමත් කේතුමතිය. ඔහුට පුදුමයි මෙහි විසූ මහා ගාන්ධර්වයාගේ සිතාර් වාදන, ගිටාර් වාදන, වයලීන වාදනයෙන් මුසපත් වෙලා එහි ඉගෙනගත්ත දිලිඳු දරුවෙක් වූ ඔහුට මේ විපර්යාසය පුදුමයි. මේක විශාල විපර්යාසයක්. දැන් ඒ අවන්හලක් වෙල විතරක් නෙවෙයි තන තන අඳුරු මුළු වල සියුම් සංගීතරාවේ සීන් සංගීතරාවේ අතරේ ජෝඩු ජෝඩු යුවලවල් බෙම්බස් තෙපලනවා. කදිම වේටරෙක් පැමිණ භෝජනාගාර සේවකෙක් පැමිණ ඔහුට මත්පැන් ගිල්ලවනවා. සෙමින් සෙමින් ඔහු මත්පැනින් සැතපෙනවා මදු විතින්. නියම ඉලක්කය බලා භෝජනාගාර සේවකයා පැමිණ කියනවා සර් තව මොන හරි ඕනනම් කියන්න. තව මොන හරි කියන්නේ තව මොනවහරි කියන්නේ සස් කැමති ඕනම දෙයක් රසවත් දෙයක්. ඔව් අපි ගෙන්නමු. වැඩි වෙලාවක් යන්න කලින් ඉතාම සුරූපී තරුණියක් කෝල නෙතින් යුතු තරුණියක් පැමිණෙනවා. කනට කොඳුරල භෝජනාගාර සේවකයා කියනවා මේ අලුත්ම කෙනෙක් සර් හරි වාසනාවන්තයි. කාමරේ බුක් කරන්න සර් කාමරේට කියන්න. මං සර්ගේ අඩුම කුඩුම ලට්ට ලොට්ට අරගෙන ඉන්නම්. එලි වෙනකන් අතවත් නොතියා ජයදේව තමාගේ සියලු පවත් පවසනවා. මෝහනා ඒ පැමිණි දැරිය තුරුණු දැරිය සුන්දර දැරිය ගණිකාවක් වෙන්න ගියපු අභිසාරිකාවක් වෙන්න ගියපු දැරිය ඇගේ සියලු පවත් පවසනවා. මේ පැමිණියේ ඇගේ අම්මගේ මල්ලි මාමා තමයි මේ විකුණන්න හදන්නේ අලෙවි කරන්න හදන්නේ දරිද්‍රතාවය නිසා. උදේ පාන්දර පසුදා භෝජනාගාර සේවකයා වේටර්වරයා පැමිණෙනවා. තෘප්තිමත් හිතින් තමන්ට ලැබෙන ගනුදෙනුව ගැන සිහින මවමින් ඇවිල්ලා රිසෙප්ෂනිස්ට් එකෙන් අහනවා කුවර මහත්තයා ඉන්නවද තාම නිදිද මහත්තයා උදේ පාන්දර ගියානේ කීයටද ගියේ හතරට ගියානේ ඈ බිල් ගෙව්වද ඔක්කොම බිල් ගෙව්වා තනියමද ගියේ නෑ තව නෝන කෙනෙක් එක්ක ගියේ සාරි පුටින් ඔළුව වහගත්ත ලස්සන නෝන කෙනෙක් අතින් අල්ලගෙන එක්ක ගියා එතනින් නවතිනවා එතනින් නවතින ඔබට හිතා ගන්න ඇරලා ඔහු ඒ ගැන ප්‍රේක්ෂකයන්ට හිතන්නට බාරයි. තව එක කතාවක් කියන්නම්. ප්‍රේම්චාන්ද් ගෝදානීය පොතේ කතුවරයා බෙංගාල මහා ලේඛකයා ප්‍රේම්චාන්ද් ලියනවා හරි ලස්සන කතාවක් කෙටි කතාවක් මල්ලි දරුවා බෙංගාල බසින් ලියන්නේ. දරුවා කතාවේ ගංගු කියලා සාහිංසක සේවකේ කාම්පුතෙක් ළඟ වැඩ කරන ගංගු හරිම සාහිංසකයි ඒ වගේම සුපේශලයි. ගංගු ගෝමතී දේවිය කියලා අභිසාරිකාවක් සමග පැටලෙනවා. ගෝමතී දේවිය හරි ස්වරූපී එක් දරු මවක්. ඒ දරුවාගේ පියා කවුද කියලා දන්නේ ගොඩක් අවවාද කරනවා හාම්පුතා ගංගුට. අහන්නේ නැහැ ගෝමතී දේවිය විවාහ කරගන්නවා. විවාහ කරගන්නවා. වැඩි කලක් යන්න කලින් ගෝමතී දේවිය මේ අහිංසක ගංගු රවට්ටලා තව කෙනෙක් එක්ක යනවා. ඇගේ පුරුද්ද එයා අතාරින්නේ නැහැ. දැන් තනියම බොහොම අමාරුවෙන් ගංගු අර දරුවා රැක බලා ගන්නවා. මේ පුවත දැනගත්ත වහාම හාම් පුතා ගියාම ගංගු හම්බෙන්න ගංගු කියනවා සර් මට ගෝමතී දේවිය කෙරෙහි තරහකුත් නැහැ. දරුවා කෙරෙහි තරහකුත් නැහැ. අවසානයේ හාම් පුතා වුන් මෝටර රථේ නංවගෙන අර ගෝමතී දේවි සහ ගංගු අතර සන්තවේ ඇති කරන්න එයා ඉන්න තැනට යනවා. ඕක තමයි කතාවේ අවසානය. එහෙම ගංගුලා ඉන්නවා. මෙහෙම ගෝමතී දේවිලත් ඉන්නවා. ඉතින් අපරාධය සහ දඬුවම ලෙව් තෝල්ස්තෝයිගේ පොතේ රස්කොල්නිකොෆ් කියන පීඩිත නීති ශිෂ්‍යා දරිද්‍රතාවයෙන් පීඩිත බැටකන නීති ශිෂ්‍යා මල්ලි අවසානයේ පොලියට තමන්ගේ දේවල් සින්න කරගන්න උත්සාහ දරන මැහැල්ල පොලි මැහැල්ල මරා දමලා මිනිමරුවෙක් ලෙස සියලු දේවල් පාපෝච්චාරණය කරන්නට පැමිණනේ සෝනියා නැමැති ගණිකාව පාමුල වැටෙනවා. පාමුල වැටුණාම ගණිකාව ස්වරූපී ගණිකාව සෝනියා කලබල වෙනවා.
කලබල වෙන්න එපා සෝන්යා මා මේ වැඳ වැටෙන්නේ මනුෂ්‍යාත්මේ නාමයෙන් දුක් විඳින ඔබ තුල ඇති දෙවියන්ටයි The best investment of the year luxury apartments the palace gampa call prime group මම හිතන මම අනුමාන කරනවා මම උපකල්පනය කරනවා පුංචි සටහන් පත්‍රයක සටහන් කරගන්න ඇති කියලා මේ පොත්වල නම් ඒ නිසා නිින්ද නැතිරේ ගීතයත් එක්ක ඔබ ගලපාලු ඒ කෘතීන් වල නම් දරුවා දරුවා කැටි කතාව ප්‍රේම්චාන්ගේ වගේම ගෝදානියක් කියවන්න කියලා මම යෝජනා කරනවා හරීම මානව භක්තිය උතුරායන කෘතියක් ගෝදානිය තව ඊළඟට කේතුමති හෝටලේ රාත්‍රියක් පැරණි පොතක් උනන් මනහරයි ඒ කෙටි කතා දෑසෙන ගුණසිංහයන්ගේ ඒ වගේම සුවිශේෂයි අපරාධයේ ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට් අපරාධයේ සා දඬුවම ලෙව් තෝල්ස්තෝයිගේ අති රමණීය ශ්‍රේෂ්ඨ කෘතියක් රස්කොල්නිකොෆ් නීති ශිෂ්‍යයාගේ හදවත මනස විවරණය කරන කෙටි ඒ නව කතාව ඉතින් ඒ වගේම ඨාකුරයන්ගේ කවි කියවන්න ඨාකුර රවින්ද්‍රනාත් ඨාකුරයන්ගේ හැබැයි ඇත්ත ඉතින් හැබැයි මේ ඔක්කොම කරන්න තියෙන්නේ විශේෂයෙන් මම හිතනවා දරුවන්ට නම් මේක කරන්න වෙලාවක් නැහැ දරුවන්ට වෙනම පොත් ටිකක් එවලා තියෙනවා ඒවා කියවලා ලෝකෙ දිනාගත්ත අය කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා සත්කෙම ඔව් ඉතින් මම දන්නේ ඒ දරුවන්ට බලෙන් කියවපු විදිහට මේ ඒ දරුවෝ ටික හැදුවා නම් මේ ලෝකෙ මේක යයි වෙන හදන්න දෙයක් ලෝකෙ මොනතරම් සුන්දර මල්යායක්ද මල් ලියන නිසා අපි කියවන්නේ කිව යුතු දෙයක්ද කියලා හිතනවා දරුවෝ හරි කමක් නැහැ වැඩිහිටියෝ හරි කමක් නැහැ මේ ටික කියවගත්තොත් හරි අපෝරේ අපි යමු ගීතයට සඳ කඳුළු මිදුවේ නැගිලා අනන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දීගිලි නිල් එළිය නිවේ වෙහි දුක් වැටේවි රෝස පෙති කඩාවැලි මලක් නැති ගසේ සිබිමි එක
නැති රැයේ සද කඳුළු මිදුමේ එක්ගිලා පඩන්නේද ප්‍රථම ප්‍රේමයේ ආරක දීලි නිල් එළිය නිවේ වැහි බිඳු වෙතේවි රෝස පෙතේ අපේ හදවතේ හැඟීම් උත්තේජනය කරන සිතා බැලිය යුතු කාරණා මතු කරන තැවැන්ත සමාජ කාරණා ගෙනල්ලා අප අභිමුව තබන විදිහ ගීත නිර්මාණ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබේ තියෙනා වූ රසවින්දනාත්මක ශක්තිය තවදුරටත් උත්තේජනය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒට හා සරිලන විදිහට ඔහු ගීතය ගායනා කළා. හොඳයි, අපි විරාමයකට යන්න ඕනේ. පියෝඩේල් කිරිතේ නිෂ්පාදන ආයතනයේ විසින් ඔබට දෙන රුපියල් 25,000ක මුදල් ත්‍යාගය මේ සතියේ කවුද දිනාගන්නේ කියලා බලන්නේ මේ විරාමයෙන් පස්සේ. ඒ නිසා විරාමය ගන්න, හැබැයි ඉක්මනින් නැවත එන්න වාසනාවන්තයා. ඔබ විය හැකි ගිලෙන සිහිනේ කිරේ සිහිනේ කිරේ සිහිනේ කිරේ වැඩසටහන නරඹා අනෝට්ස් කොකෝවා සමාගමේ පියෝඩේල් උඩුපියන් පතේවීමෙන් තෝරාගත් ජයග්‍රහකයාට රුපියල් 25,000ක මුදල් ත්‍යාගය සහ ප්‍රණීත පියෝඩේල් කිරිතේ පාසලයක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ අනුව පසුගියදා විකාශය වූ වැඩසටහනට අදාළ ජයග්‍රහණය මහනුවර නුගවෙල විද්‍යාල මාවතේ පදිංචි මොනිකා පෙරේරා මහත්මිය හිමි කරගත්තා. ඇයට හිමි ජයග්‍රහණය නිවසටම ගොස් භාරදීම අනෝට් කොකෝවා සමාගමේ ප්‍රාදේශීය අලවි කළමනාකාර මහත්තුරන් අතින් සිදු කෙරුණා. හොඳයි, අපි අද වැඩසටහනේ 7 වෙනි ගීතයේ අපි විරාමයට කලින් රසවින්දේ. දැන් අපි 8 වෙනි ගීතයට යන්න කලින් මම මුලින් ඔබට කිව්වා වගේ කවුද මේ සතියේ රුපියල් 25,000ක මුදල් ත්‍යාගයට සහ පියෝඩේල් කිරි නිෂ්පාදන ආයතනයේ විසින් ඔබට ලබා දෙන කිරි නිෂ්පාදන ඇතුළත් ලොකු කියලා කියන්නම් නේද? තරමක් ලොකු ත්‍යාගි පාර්සලයට කවුද හිමිකම් කියන්නේ කියලා බලන වෙලාවෙදි ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අද අපේ වැඩසටහනේ ගීත විචාරය කරන්න, ගීත තෝරා දෙමින් ඒ සම්බන්ධව අපි නොදුටු දිශානතීන් වලට අපි කැඳවාගෙන ගිය අපේ ගාමිණී කුමාර විතාන සාහිත්‍යදරයාට ඔහුගේ රාජ්‍ය සම්මාන දිනු සහ ලේඛක සම්මාන ලේඛකෙක් වශයෙන් ලොවක් හඳුනාගත්ත පෑන හසුරුවපු අතේ බොස්තිමල්ලි වාසනාවන්තෙක් තෝරලා දෙන්න බලමු. දෙවිවර වසා දැමූ පියන්පතක් ඔබ දුන්නේ. මේ ඉවුරත් අහලා මේ ඉවුරත් අහලා දෙකම අහලා ඒ නිසා අපි ප්‍රවේශමෙන් විවර කරලා බලමු. ශ්‍යාමා විජේසුන්දර අංක 20A කුරුණෑගල වත්ත යක්කල. ශ්‍යාමා විජේසුන්දර අංක 20A කුරුණෑගල වත්ත යක්කල හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය ඉතා පැහැදිලිව ලියායවල තියෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. ඔබ සොයා එන පිරිසට ඉතාමත්ම ලේසි. නොබෝ දිනකින් ඔබේ ගෙදර ඉදිරි දොරටුවට තට්ටු කරයි ඒ පියෝඩේල් කිරි නිෂ්පාදන සමාගමේ සේවක මහත්තුරු. නිකක් නෙවෙයි, රුපියල් 25,000ක 5,000 කුල 5කුත් එක්ක සහ කිරි නිෂ්පාදන පාර්සලිකුත් එක්ක. ඒ නිසා ඊළඟ සතියේ මේ වාසනාවන්තයා වීත්තේ ඔබ නම් ඔබ කළ යුත්තේ මෙන්න මේ ආකාරයට පියෝඩේල් කිරි නිෂ්පාදන පැකට්ටුවක පියන්පත කපලා ඒකේ පිටුපස ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකයක් තිබුණොත් හොඳයි. එවන් අපිට සිහිනේ කිරෑ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. හොඳයි, අපි යනවා අපේ 8 වෙනි ගීතයට. අමරසිරි පීරිස් මහත්මයා, විශාරද අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන සඳකැන් ඇවිදින්.
ඊට කලින් මම මල්ලි යෝජනා කරන්නට කැමති ඔව් මහකවි මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ මක්නිසාදයත් හෙට ඉරක් පායයි වගේ පොත් ව්‍යංගා වගේ පොත් හැම දරුවෙක්ම හැම ගුරුවරයෙක්ම සහෝදරෙක් සහෝදරියක්ම කියවනවා නම් පොළොවේ පයබිම ගහලා ඉන්න පුළුවන් දෘෂ්ටියක් ඕන් තුළ ඇති වෙනවා වාසනාවට අපේ අම්මා මේ පොත් තමන්ගේ දිලිඳු වැටුපෙන් ඒ කල ගුරු සේවයේ තිබුණ නැහැ ඒ දයාබර ඉස්කෝලේ හැමිනේ මට ගෙනල්ලා දීලා තිබුණ ප්‍රබුද්ධ පොත විශේෂයෙන්ම හරි දැන් ඇත්තට මේ වෙලාව මම මේ මේ භාවිතා කරනවා මේ අපි තාමත් විවර නොකරපු තොරතුරු ටිකක් ඔබෙන් දැනගන්න දැන් එහෙමයි ඔබ වගේ සාහිත්‍ය දරෙක් මේ කීර්තිමත් පුරවැසියෙක් බිහි කරන්න ඒ අම්මා තාත්තා කරපු මෙහෙවර තුල කිසියම් සංදිස්ථාන කීපයක් අපිට කියන්නකෝ අපේ තාත්තා මල්ලි මේ ඉඩම් නිලධාරියෙක් කිසිම දේශපාලනඥයෙකුට මායිම් නොකරපු අන්තනෝමතික හැටියට ක්‍රියා කළ කිව්වත් හරි දැන් දේශපාලනඥයා යම් කිසි ඉඩම් නිලධාරියට වැරදි දෙයක් කරන්න කිව්වොත් ඔහු කොහොමවත් කරන්නේ නැහැ ඉතින් ඒකෙන් විපාක වින්දේ මගේ අම්මා අම්මා දුර බැහැර පාසල් වලට මාරු කර හැරියා තාත්තා වැඩ තහනම් කළා අම්මා නගරයේ පාසල් වලට නංගිලා හතර දෙනක් දාලා වක්වැල්ල කියන තැනට අද නම් බස් තියෙනවා වෑන් තියෙනවා පා ගමනින් කිලෝමීටර් 3ක් විතර ගිහිලා වැසි සමයන්නේ නංගිලා ඉතා ස්වරූපී නංගිලා හතර දෙනා බොහොම පරිස්සම් කරගෙන රැගෙන ඇවිල්ලා ඔවුන් නගරයේ හොඳ විද්‍යාල වලට දාලා එපමණක් නොවේ ඇය නිතර ප්‍රකාශ කරපු දෙයක් තමයි බලා නගර ඉස්කෝලේට යනවා ඉතින් ගමේ ඉස්කෝල ළමින්ට හොඳට උගන්වන්න ඕන ඒ ළමින්ට බරපතලස හරි අමාරුවෙන් තමයි බිල් ගෙවන්නේ දවස්වල දරුවන්ට සමහරු නිවාසිකාගාරවල නැවැත්තුවා ඉතින් එහෙම අදිෂ්ඨාන පූර්වක අම්මා කෙනෙක් තාත්තට වඩා මම දකින්නේ තාත්තට වඩා දැඩි උත්සාහයෙන් අර දැඩි උත්සාහයෙන් යෝගෙන් දැඩි ලෙස විශ්වාස කරමින් අර හෝමර් කිවියාගේ ඔඩිසි කාව්‍යයේ කියනෝනේ වීරයන් කෙරෙහි විශ්වාසය තිබීමේ වීරත්වයට මඟ පාදා ගැනීම කියලා ඒ වගේ දැඩි ලෙස විශ්වාස කළා ඉතින් නංගිලත් බොහොම විශිෂ්ට ප්‍රභා සම්පන්න තත්වයන්ට පත් කරලා අම්මා දිවංගත වුණා තාත්තත් දිවංගතයි මං නිතරම මගේ පොත් පිරිනමවල තියෙන අම්මට තාත්තට නෙවෙයි ඒක අසාධාරණත් නෙවෙයි මොකද අම්මා තමයි මගේ පන්නරය ඇත්තම කියනවනම් අම්මා තමයි පන්නරය ප්‍රභු පවුල ඇද වැටෙනකොට ඥාතීන් හැරපියා යනකොට මොකද නංගිලා හතර දෙනෙක් කියන්නේ ගෑනු ළමයි හතර දෙනෙන්නේ අපේ මාමලා අතහැරලා යනකොට නෑයින් අතහැරලා යනකොට අම්මා ඒ ඒ ඒවා සඳහන් කරා මම හොඳ කතාවක් කියන එක පුංචි කතාවක් පළමු රාජ්‍ය සම්මානය දිනාගත්ත වෙලාවේ මං හරි උදම් වුණා ඒකෙන් අම්මා මට අඬ ගහලා කිව්වා පහන් වලට කතා කළ නොහැකි ඒවා එළිය විහිදුවනවා පමණයි ඒ නිසා ඔබ ඔබගේ පුරා ජීරු නොකියා ඉන්න කියලා මගේ එක වල්ගයක් කපලා දැම්මා ඉතින් අදත් මම ඔබ ඇහුව නිසා කිව්වේ මම අදත් මං ගැන ප්‍රකාශ කිරීමේ වලකින මොකද අම්මාගේ සුන්දර දිවියේ මේ අහඬ මට ඈතින් ඇහෙනවා මං හැම සුවිශේෂ අවස්ථාවකදීම අම්මාගේ සොහොන පවිත්‍ර කර වන්දනය කරලා එන පුතෙක් මට අයියා කියපු කතාවේදී මේ මතක් වුණා මගේ මට මේ මතක් කළා කෘතිය නම මතක නැහැ මම කියවපු තැනක තිබුණා ඔබ පරිණතයේකයි ඔබටම නිශ්චය කරගත හැකි නිර්ණායක 12ක් කියලා තිබුණා එක්තරා තැනක අනේ කියන්න බෑ ඒක මට මතක නැහැ එක තැනක තියෙන ඔන්න ඒ කතාව ඔබ උගත් දෑ සහ ඔබ කළ දෑ සමාජයට නොකියා සිටීමට ඔබට හැකි නම් අන්න මතක් කරගන්න ඔබ පරිණතයේක කියලා අර කියමන සොක්‍රටිස්ගේ කියමන පහන එළිය විහිදුවන ඒකම තමයි ඒකම තමයි ඒකම තමයි ඒකම තමයි ඒකම තමයි ඒකමයි එතකොට මේ ඒ වගේම දැන් ඔච්චර ඔහොම දරු පවුලක් රැක බලා ගන්න වෙලාවේ දරිද්‍රතාවය එබිකම් කලේ නැද්ද පවුලට ඊව වහා ගියා දරිද්‍රතාවේ ඊව වහා ගියා ඒ ඊව වහා ගියපු දරිද්‍රතාවය නොපෙන්නා ඒක කිසියෙකුට නොපෙන්නා ඒව සංගවාගෙන බොහොම අපූර්වට මනස්කාන්තව මනහරව නොසැලුණු ඉන්ද්‍රකීලේසේ මට මතකයිද ප්‍රේමකීර්තිගේ පොතක් තියෙන නොසැලුණු ඉන්ද්‍රකීලේ මහ පොළොව වගේ කටයුතු කළා සැලුන්නේ මදකටවත් සැලුන්නේ කඳුළු සැලුවේම නැහැ ඒ කියන්නේ කඳුළු සලන්නේ කෙනෙක් වැටුණාමනේ මම දැකලා නැහැ අම්මගේ කඳුළු මම සලලා තියෙනවා අම්මා සලලා නැහැ ඒකයි විශේෂත්වය ඒක තමයි ඔබේ ජීවිතයේ ඔබට ඔබ නැගිටින්නට ඇති ඔව් ස්වය ශක්තියෙන් නැගිටින්න ඇති හැබැයි වැටෙන්නේ පැනගිටින්න සත්‍යකෙන්න එහෙම වැටුණු තැන් ජීවිතේ මතක නැද්ද
වැටුණු ගොඩක් තැන් තියෙනවා මල්ලි. එක සුවිශේෂ දෙයක් තමයි විදග්ධයන් අතර අවමානයට පත්වීම. මේ සමහර වියතුන්ට තියෙනවා ප්‍රචාරක කලාවේ අපි ඉන්නකොට පොත්වලින් ජනප්‍රිය වෙනකොට වියතුන්ගේ ඊර්ෂ්‍යාවට ගොදුරු වෙනවා. මේ තරුණ දරුවන් දෙදෙනාටත් මම කියන්නේ ඒක අනිවාර්යයි ශ්‍රී ලංකාවේ. එතකොට ඒ අවමාන වලින් ඒ අපහාස වලින් නොසැලී කටයුතු කරන්න. දැන් උදාහරණයක් හැටියට මම ඒ කාලේ නිරන්තරව මේ නුගසෙවණට එනකොට මේ නුගසෙවණ වැඩසටහන නිරන්තරව පැමිණි කෙනෙක් වටාපත වගේ කොණ්ඩි තියෙන තරුණ ගාමිණී බඩ්ර යව්වනේ ඉන ගාමිණී මම තනතුරු නාමයේ දැම්මහම මගේ තනතුරු නාමයේ දවස්වල යටින් දානවනේ අසවල් ආයතන අසවලා මගේ ඉල්ලීමකට නෙවෙයි දාන්නේ ආදරයට මේ නිෂ්පාදකරු දැන් ඉන්නවා එයාය දානවා දැන් මම ඉතින් අපේ සගිනුත් ප්‍රකාශ කරනවලු එයා ආයතනේ නිසා බබලෙන්න හදනවා කියලා ඊට පස්සේ තමයි මල්ලි මම ඒක අතෑරලා අදිෂ්ඨාන කරගත්ත ප්‍රවීණ ලේකක සාදේශක කියලා ගොඩ වෙන්න ඕන කියලා ඒ කාලෙම මම අදිෂ්ඨාන කරගත්තා. ඉතින් ඉතින් ඇත්තටම මට ඒ තනතුර නැහැ. හැබැයි අර නම දිගටම තියෙනවානේ. ඔබට රාජ්‍ය සම්මාන හම්බෙන්නේ මොන වගේ විශේෂපත්‍යක් සඳහාද? මට ඇත්තටම හම්බෙන්නේ ජපානයේ බුංකා සම්මානය පවා හම්බෙන්නේ සාහිත්‍යයේ පැත්තට. හැබැයි රාජහස්තියා නිර්මාණයට කොළඹ කටුවේ ඉන්නකොට ගොඩක් දෙනා හිතුව හදාගන්න බැරි වෙයි කියලා රාජහස්තියා දුන්නේ වෙනත් අපරදිග කවුතුකාගාරයකට ඔවුන් මිලියන 6ක් කිල්ලුවා ඒ වෙලාවේ ලක්ෂ 60ක් ලක්ෂ 60ක් නමුත් අපි කලේ දශම ගණනකින් 178000 ගන්නක් විතරයි අපිට ගියේ ඒ තරම් විශාල සත්වයක් කරලා තිබුණේ නැහැ මල්ලි අපි පොඩි පොඩි ඒ උන් කරලා තිබුණා මෝ ඉතෑවෝ ඒ වගේ අය දැන් අපිට දකින්න පුළුවන් ඉතින් මේ වගේ විශාල සත්වයක් කරනකොට අපේ මයි හිතන් හිටියා අපි අද වැටේ කියලා ඒක ස්වභාවය ඉතින් ඒකට තමයි තාක්ෂණය සහ විද්‍යාවට කරන ලද උදාර මෙහෙවර උදෙසා කියලා ජනාධිපති සම්මානය පිදුම් ලැබි මා පමණක් නෙවෙයි අපේ සංරක්ෂණ නිලධාරිය දිවංගතයි පාලි සමරප්පේරෝ මහත්තයා අපි දෙන්නටම සමසමව ඒක ලැබුණා. ඉතින් මම මේ වෙලාවේ මල්ලි මෙහෙමයි. අපිව සම්මානයට පාත්‍ර වෙනකොට තමයි ආත්ම විශ්වාසය වැඩෙන්නේ. ඒක හරි වටිනවා. ඇගීම, ප්‍රේසින්, ඇප්‍රීසියේෂන් කියන එක අපිට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. දැන් රසල් සාමිවරයා කියනවා මල්ලි දරුවෙක් තනනකොට බර්න් රසල් සාමිවරයා කියනවා කාරණා කුළුණු තුනක් මත වැඩෙන්න ඕනේ කියලා. අපේ අම්මලා ඕක දැනගෙන හිටියේ නැහැ. ඒ කුළුණු තුන තමයි පළවෙනි එක තමයි ඇගීම. දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ඇගීම සහ චල වින්දනාත්මක ඇගීම. දෙවෙනි ඇගීම තමයි විශ්වාසය පළ කිරීම. තුන්වෙනි ඇගීම තමයි ආදරය කිරීම. මේ තුන සම්පූර්ණ වුණාම තමයි පරිපූර්ණ දරුවෙක් ගොඩනගන්නේ. ඉතින් අපේ අම්මලා ඕවා නොදැන මේ තුන අපට සමතුලිතව දුන්නා. අපේ අම්මනම් ගුරුවරියන්නේ නමුත් මන් දකින්න ගම්මල එහෙම අම්මලා ඉන්නවා අදත් ඉන්නවා ඒ මොකක්වත් දන්නේ නැහැ රසල් සාමි ගැන රසල් සාමිගේ රෝම කූපයක් ගැනවත් දන්නේ නැහැ හැබැයි මේ තුනෙන් පරිපූර්ණයි මේ තුනෙන් පරිපූර්ණයි හොඳයි අපි යන් සඳ කියන්නේ ඉතින් ප්‍රබුද්ධ පොතෙහි පිටුව 78 79 සභාගත කරනවා දයාබර රසික රසිකාවියනි නිරන් මේ සමහර මිනිස්සු දාර්ශනිකයෝ වෙනවා සිරියහනේ කුටුම්බේ සිරියහනේ මේ සේකරයන් දාර්ශනිකයෙක් වෙච්ච තැනක් නිරංජලා අත ඉවතට ගත්තා ඉවතට හැරුණා සුසුමක් කෙළුවා එවිට ඔහු ලෝකයට අවදි වෙයි එවිට ඔහු සිතුවේය මේ මගේ බිරිඳය දුර ගමනක් ගිය විට මග බලා සිටින බිරිඳ ඔබය කරබාගෙන ඇනුම් බැනුම් අසා සිටින බිරිඳ ඔබය නරකාදිය තුල සුරපුර උදාකරන බිරිඳ ඔබය මරණින් මතු සංසාරේ එකට සිටින බිරිඳ ඔබය සේකරයන් ලියන්නේ නිරංජලා නිරංජලා අබිනික්මන් කළා නේද මම මොහොතක් ඔබත් එක්ක එකට නිදාගෙන ඉද්දීම තරණය නොකරම අනෝමාව නැතිවම කන්තකේකු gederin yama noye abinikmana අලුත් දර්ශනයක් මල්ලි බවෙන් නැත් වීමක් මිස ගියක් හදයිද මං කවදාවත් ඔයාට ඉන්ට වෙයිද හැමදාම කුලීගේක දරු මල්ලනුත් එක්ක සමහර විට බය හිතෙනවා ඇති ඔයාට මෙහෙනුත් මං යයි කියලා කවදා හරි කියලා අවසානයේ කියනවා උපනි ඈ කෙරෙහි මහා කරුණාවක් නිවි ගොස් තිබුණි පොල්තෙල් පහන වර්ෂාව එලෙසමය ස්නේහේ නැගේ මුහුණ සිප වැළඳ තුරුළු කර ගති ඔහු ඇය රාගයම නොව මෛත්‍රියද එතන විය Thank you.
සුපිපුන් කුසුමන් සෙමිනායි සනරෙහි සේතන හුවතු ඉදි කටු තුඩගින් අන්නා නිහඬ පැහේ නිදන්න සුදුරි නිදන්න ඔබේ හිස රඳවාගෙනයි නලියන මද නල පොපියන මල්වල සුවඳ සොයා යදී දිතුලන තරුගැන මේ ඔබ ගැබ තුල සඳතුරු මිහිම රැඳේ සතක ඇවිදින් සුපිපුන් කුසුමන් සිබිලා සල රැදී සීතල හුවතු ඉදි කටු තුඩකින් අනිනා නිහඬ පැහේ නිදන්න සුදුරි නිදන්න ඔබේ හිස කඳවාගෙනයි වෙනතුරු හිස පිරිපොදස හිස නිලව තොටින සැලේ උත්කඳුලලේ පිස උතුර වැස්සනේ හස් මහදුරට දැනේ සතක ඇවිදින් සුපිපුන් කුසුමන් සෙමිනා සල රැයේ සේතද උමතු කටු තුඩගින් අනිනා නිහඬ පැහේ නිදන්න සුදුරි නිදන්න ඔබේ හිස රඳවා මාගෙනයි නිදන්න සුදුරි නිදන්න ඔබේ හිස රඳවා මාගෙනයි නිදන්න සුදුරි නිදන්න ඔබේ හිස තව එක කතාවක් කියන්න අවසරයිද මල්ලි? ඔව් කියන්න. මේ චිත්‍රපටය මේ සිනමාපටය කරුණා කළා අපේ රසික පර්ෂදයන්ගෙන් ඉල්ලා සිටිනවා නරඹන්න කියලා. Theory of Everything. සෑම දෙයකම න්‍යාය. ස්ටීවන් හෝකින් ලෝකේ අති විශිෂ්ට අයින්ස්ටයින්ට පසුව ප්‍රින්ස්ටන් සරසවියෙන් බිහිවෙච්ච අති විශිෂ්ට විද්‍යාඥයා භෞතික විද්‍යාඥයා ඔහු තමයි ඉරේ කළු කුහර ගැන සොයාගත්තේ මගේ මතකයේ හරන අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරුව කියන ඉර නිවිලා ලෝකේ විනාශ වෙන හැටි විද්‍යාත්මකව තහවුරු කරපු විද්‍යාඥයා තමයි ස්ටීවන් හෝකින් අවාසනාවක මහිම කඩවසම් හෝකින් බරපතල ස්නායු ආබාධයකට මූණ දීලා කට ඇදවෙනවා නාහි ඇද වෙනවා කතා කරගන්න බැරි වෙනවා ඇඟම ඇද වෙනවා කඩව සම්පුරුෂයෙක් අවුරුදු 30 නැත්තම් 35 ද මුළු ඇඟම ඇද වෙනවා මේ ළඟදි ස්ටීවන් හෝකින් නැති වෙන්නේ ස්ටීවන් හෝකින් එහෙම වුණාම ඇගේ ඔහුගේ බිරිඳ ජේන් වයිල් දෙන සරසවියේදී තමයි මිත්‍ර වෙන්නේ දෙන සරසවියේදී මිත්‍ර වෙනවා එයා සාහිත්‍ය කලාවන් හදාරනවා මෙයා ශුද්ධ විද්‍යාවන් හදාරනවා මේ ප්‍රේමයට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ හැබැයි පියානෝ වාදකෙක් දෙව්මෙදුරේදී හම්බ වෙච්ච පියානෝ වාදකයාගේ පියානෝ සරින් ඇය ඇලලෙනවා. දැන් ඇගේ පිය පුරුෂයා දුබලයි. මේ පියානෝ වාදකයා ගෙදරට යනෝ එනෝ. පියානෝ වාදකයා කෙරෙහි නොතිත් ඇල්මක් ඇති වෙනවා ස්ටීවන් හෝකින්ටත්. ස්ටීවන් හෝකින් අබල දුබල ස්ටීවන් හෝකින් රැගෙන යන්නේ පියානෝ වාදකයා උද්‍යානවලට. අවසානයේ ස්ටීවන් හෝකින්ට දුබල වෙන්නට කලින් බබෙක් පිළිසිඳ ගන්නවා ස්ටීවන් හෝකින්ට දාව. මේ දරුවා බිහි වුණාම ස්ටීවන් හෝකින්ගේ අම්මා කියනවා මේ අර පියානෝ වාදකයාගේ
මේක උඹේ දරුවෙක් නෙවෙයි. ඒ වෙලාවේ ස්ටීවන් හෝකින් තද තීරණයකට එළඹෙනවා. මොකද්ද තීරණේ? ඔහු දැඩි ලෙස ආයාචනා කරන දැන් මං දුබලයි. ඒක නිසා මම බොහොම ආදරේ ඔබට මේ දරුවෝ දෙන්නත් එක්ක මේ පියානෝ වාදකයාත් එක්ක යන්න කිසි ගැටලුවක් නැහැ කියලා හෝකින් බිරිඳ දන් දෙනවා ප්‍රේමයෙන්. ඔවුන් දෙදෙනා වෙන් වෙන්නේ ඇත්තටම ප්‍රේමයෙන්මයි. ඒක සුවිශේෂ ප්‍රේමයක්. ඉතින් මං හිතන්නේ සඳ කැන්නේවිදින් ගීතය අහනකොට රාගයේ මනෝ මෛත්‍රිය දෙතන විය කියන එක තියෙන සබාදහමේ උපමා රූපක සමගින් හරි මනහර. ස්ටීවන් හොකින්ස්ගේ දුබලතාවයේ ප්‍රයෝජනයට ගත්ත ඇගේ ඔහුගේ භාර්යාව අර පියානෝ වාදකයව ගෙදරට ගෙන්නනවා. පසුකාලීනව ඒක දැනගන්නවා ඔහු. දවසක් ගෙදරට එනකොට පියානෝ වාදකයා ගෙදර හැංගෙනවා. ඔබ හරි හැංගෙනවා. හැබැයි හැංගුණාට ඒක ස්ටීවන්ට අහගන්න බෑ. ස්ටීවන් දන්නවා සංගවිලා ඉන්න තැනින් එන්න, ඒ මියුරු වාදනේ වයන්න, මගේ බිරිඳ ඔබේ වාදනයට ප්‍රියයි කියලා හිත හදාගන්නවා. අන්න ප්‍රේමය. අන්න ප්‍රේමය. පුංචි වුණ පූර්ණයක් කරන්නද? කරන්නයි. මල් සුවඳින් කිහිරිය මල් සුවඳින් අනුවන අපේ නිදන කුටියේ පිය බිරිඳ තුරුල් කරගන්න හැම වෙලාවෙම මට ওই ගීතය සිහිපත් වෙනවා. එහෙමද? එහෙමයි. තාමත්? තාමත්. ඔබ පසුපස ලුහු බඳෙමින් ඉන්නේ. මට තේරෙනවා. මම විටක කොහොම හරි ඔබ ග්‍රහණය කරගන්නවා. ඒකම මේ ගීතේ අපි මේ දැන් මේ මොහොතේ මේ ආදරෙන් අහන් හිටපු ගීතය හරි පුදුම ගීතයක්. ඒ හරි පුදුම ගීතයක් ඒක. ඒ වචන උපාලි මල්දෙනිය මහත්මයා ගීත 100ක් ලියලා නැහැනේ. මොන තරම් මිහිරිද? මිහිරිද. ඒ වගේම ඒක හරියට මේ මේ ඒක දේව ආරාධනාවක් වගේ. ඒ තරම් පවිත්‍රයි. ඒ වගේම ජනිෂ්ඨ පෙර මහත්මයාගේ තනුව මහ විශාල සංකීර්ණ නෑ. හැබැයි රහත අවරලා තියෙනවා නොමැකෙන්න. මට ඒක නැවත නැවත අහන්න ඕනේ. මම දන්නවා ඔබටත් අහන්න ඕනේ. සුසන්ත ඒ ගීතයේ මුල් කොටස ආයෙත් අහන්න ඕනේ සුසන්ත. තව ලය අඩු කරලා. ඇත්තටම. ඔව්. සඳකෙන් ඇවිදින් සුපිපුණු කුසුමන් සිඹිනාසල රැජේ සේතල කුමතු නිදි කටු තුඩගින් අන්නා නිහඬ පැහේ නිදන්න සොඳුරි නිදන්න ඔබේස රඳවා මාගේ ලජේ නිදන්න සොඳුරි නිදන්න ඔබේස රඳවා මාගේ ලජේ කැදල්ලකට එහා ගිය සනසිල්ලක් ගෙන දැනක් අපි මානවත් කළ 25 වසරක් ප්‍රයිම් ගෲප් හරියන සරිලන අමරසිරි පීරිස් මැතිතුමාගේ මහා දැවැන්ත හඬ පෞරුෂය. කිසි අඩුවක් නැති නිර්මාණයක්. පරිපූර්ණයි. පරිපූර්ණයි. ඒ වගේම ඔබේ ගායනය සාධාරණ ඉෂ්ට කරන මුල් කෘතියම. අතිශයම සාධාරණ ඉෂ්ට කරන දෙදෙනාගේ. ඔව්. හොඳ සාධාරණයක් ඔබ දෙපළම. අපේ වැඩසටහනේ 9 වෙනි ගීතය ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේවයන් ගායනා කරන කොළඹ තොට නැත මහලු වී. මල්ලි වෛද්‍ය ඇන්ටන් චෙකෝෆ් දොස්තර මහත්තයෙක් ලංකාවටත් ආවා. මුගටි දෙන්නෙක් අරගෙන යනවා ලංකාවෙන්. ඒ අපූරු අරුම පුදුම සතුන් කාමරය පුරාම රාත්‍රිය පුරාම ඇවිදිමින් මා මුසපත් කරයි, මා අපූර්වත්වයට පත් කරයි කියලා ඔහු දිනපොතේ ලියනවා. මුගටි දැකලා නැහැනේ, රුසියාවේ මහා ශ්‍රේෂ්ඨ ලේඛකයා. එතුමා ලංකාවට ඇවිල්ලා අපේ මුගටියන් දෙන්නෙක් අපේ මුගටියන් දෙන්නෙක් කුරතලේට අරගෙන යනවා. මේ අපූරු දඟකාර සතුන් මොවුන් අතිශය දඟකාරයි. අපේ හරියටම එතුමාට දුන්නේ මුගටියන්මද? මුගටියන්මයි. මුගටි දෙන්නේ තමයි. නෑ නෑ, ඒ කාලේ හිටපු මිනිස්සු. අපේ එහෙමයිනේ. නෑ නෑ. ඒ එකල්හි විසූ මිනිසුන් හෘදයාංගමයි සුශ්ලීලයි. අද ඉන්න මිනිසුන් නම් මුගටින් කියා දෙන්නේ වල් බලලුන් දෙදෙනෙක්. ඒක හරි.
විශේෂයෙන්ම මම ඔබෙන් ඒක හැවි ඔබ සත්ත්ව වේදියේ පිළිබඳ විද්‍යාඥයෙක් හින්දා සත්ත්වකෙම එතුමා ලියනවා බල්ලා කැටුව යන කාන්තාව බල්ලා කැටුව යන කාන්තාව ගොරොෆ් කියන කෙලිලොල් බැංකු නිලධාරියා ගොරොෆ් ඔහු තම සතේකට මායිම් කරන්නේ කාන්තාව හැබැයි ඔහු හරි කඩවසම් ආදරේ නම් ගුරොෆ්ට නැව් තොටෙහි ගුරොෆ්ට පේනවා ඉතාම දැකුම් කළු සිහින් උසැති කාන්තාවක් කඩි මුඩියේ ලහියේ ලැසි ගමනින් නැව් තොටින් එළියට පැමිණෙනවා හරි සුන්දර රමණීය කාන්තාව එක්වරම ගුරොෆ් සසල වෙනවා එගෙනම ආන්නා සර්ගේ වුණා රවිසිරි වර්ධන සූරීන් අතිශය රමණීය ගීතයක් ලියලා තියෙනවා ඒ ගීතය නේ මම මේ තෝරගත්තේ ඊටත් වඩා පුළුල්වමට කතා කරන්න ඕනේ නිසා महेश मल्ली ग्रोफ हर कपटी कोमत पिरिमी मे वगे तमंग प्रस्तुत कारण वाले बहिन्ने पिरिमी एक्वन ममदान्नो कपटी कमी सन्नद्वेला ग्रोफ एयन अवन हलो होया गा मम हिम कराटकी नवने वे ओ कराटकी नवने मम दन्न हिंद किला दन्न हिंद किया ने मंगे न देन्ना मगे न हर इतिंग ඔබ මාව අසීරුවට ටිකක් ටිකක් පත් කරන්න වගේ යනවා. ඔව්. ඒයි ඔබත් මාව. ඔව් සත්‍යකෙම. ගුරොෆ් කෙලිලල් ගුරොෆ් අවන්හල ඇය යන අවන්හල තෝරගෙන ඒ අවන්හලට යනවා. ඉස්සෙල්ලම ගුරොෆ් කතා කරන්නේ බල්ලත් එක්ක. කාන්තාව එක්ක නෙවෙයි. ගුරොෆ් කාන්තාවගේ බල්ලට ආදරෙන් කතා කරා බල්ල ගොරවනවා. බල්ලන් ගිසිරිත එහෙම තමයි. නන්නාඳුනන මේ අමුත්ත කරේ බල්ලන්ට තේරෙනවා ඒ වගේ. විවක් තියෙනවා අපිට වඩා. එන පොට තේරෙනවා. නිසා බල්ලා ගොරවනවා. ඒ රකවලානිස් තමන්ගේ ස්වරූපී හාම් පුතාගේ එහෙම රකවලා. සුනකාරක්ෂක. එතකොට කාන්තාවගෙන් අහන ගුරොෆ් මස් කටුවක් දාන්නද? කමක් නැහැ කියනවා. එතනින් ඇරඹි මේ උල්පත ගංගාවක් ලෙස දෙගොඩ තලා යනවා. ඒ කාන්තාව ආන්නා සර්ගේ වුණත් ඒකාකාරී විවාහ ජීවිතයෙන් හිම්බත් වෙලින ස්වරූපී කාන්තාව මේ නගරයට එන්නේ ඒ තරම් පුරුෂයා හොයන පාටක් පේන්නේ චෙක් ඔෆ් කියන විදියට. දෙන්න හම්බෙනවා හැබැයි මහේෂ් මල්ලි ගුරොෆ් ඇය කෙරෙහි ආසක්ත වුණාට ආදරය කරන්නේ නැහැ. ඒක ඊටාම මැනවින් චෙක් ඔෆ් හුවා දක්වනවා. එහෙම ගිහිල්ලා සමුගන්න දෙන්න. ඒ වෙලාවේ ලොකු පාළුවක් ගුරොෆ්ට දැනෙනවා ඒකත් හිමිහිට යනවා. හැබැයි අවසානයේ නැතුව බැරිවිලා ඇගේ නගරයට යනවා. නගරයේ සොයාගෙන යනවා ඇයි ලිපිනේ දෙන්නේ නැහැ. හැබැයි ඇගේ රුචිකත්වයන් ගුරොෆ් මනාව හැඳිනගෙන තියෙන නිසා ගේෂා නෘත්‍ය ශාලාවකට ඇයි කියලා හිතාගෙන ඒකට ඇතුල් වෙනකොට මෙන්න ආන්නා සර්ගේ වුණා පැමිණෙනවා. පැමිණෙන්නේ කවුරු එක්කද? පැමිණෙන්නේ මල්ලි පිය පුරුෂයා සමග, නිල පුරුෂයා සමග. ඔහු දුම් බොන කුටියට ගිය වහාම ගුරොෆ් පැමිණුනහම මේ කාන්තාව සිහිවිසඥ වෙන්න වගේ යනවා. අනේ රත්තරනේ වහාම පිට වෙන්න. හරි හෘදයාංගමව ලියලා තියෙනවා පද්මහර්ෂ කුරුණගේ සූරීන් මේක සිංහලයට නගලා තියෙන රමණීයව. ඉතින් නැවත හමු වීමේ පොරොන්දුව පිට ගුරොෆ් පිට වෙනවා. නැවත ප්‍රේමයේ අලුත් වෙනවා. ප්‍රේමයේම කියන්න බෑ. හැබැයි කාන්තාව පෙම් කරනවා. හොඳින් මතක තියාගන්න. කාන්තාව හදවතින්ම ගුරොෆ්ට පෙම් කරනවා ආන්නා සර්ගේ වුණා. හැබැයි ගුරොෆ් එහෙම නෑ. ගුරොෆ් කෙලිලොල් තරුණේ බැංකු නිලධාරී. ආන්නා සර්ගේ වුණාත් ගුරොෆුත් ඒ නවාතනයේදී ඒ හුදකලා නවාතනයේදී හම්බ වෙනවා. රමණීය සන්තවයන් රසක් ඇති වෙනවා. ඇය එන්නේ කාන්තා රෝගයකට ප්‍රතිකාර ගන්න කියලා සැමියා රවට්ටලා. දැන් කලක් ගත වෙනවා. දැන් තාමත් ඇය එහි ඉන්නවා. ගුරොෆ් හිමින් එහි යනවා. එක දවසක්ද ගුරොෆ් නිතරම ඇය කියනවා අපි කරන්නේ වරදක් කියලා. ඒ වරද හුවා දක්වනකොට ගුරොෆ් නැගිටිනවා. එක දවසක්ද නැගිටලා ඇය වැළඳ ගන්න යනවා අස්වසන්න. එක පාරටම ඔහු කැඩපතින් දකිනව කුමක්ද? ඔහුගේ කෙස් නරකෙස් මතුවෙලා ඔහු මහලුවියට පාදපල දෙන. ඔහු මෙතෙක් හිතන් හිටියේ තරුණයෙක් කියලා. ඔහුට ලොකු සහකම්පිත කම්පිත හැඟීමක් ඇති වෙනවා තමන් ගැන. ඒ වගේම කවදා හරි ආන්නා සර්ගේ වුණා මහලුවේ කියලා ලොකු හෘදයාංගම හැඟීමක් ඔහුට ඇති වෙනවා. ඔහුගේ හදවත කම්පණ වෙනවා. ඔහු පළමුව වතාවට මේ කාන්තාවකට ආදරය කරන්න පටන් ගන්නවා.
විශාල විපර්යාසයක් ඔහුතලා ඇති වෙනවා. ඕ එදා වැළඳ ගන්න ආන්නා සර්ගේ වුණා ආදරෙන්. රාගයෙන් නෙවෙයි. රාගයෙන් නෙවෙයි. චෙකෝෆ් මනහරව මේක කෙටි වේලාවකින් කියන්න බැරි තරම් මනහරව මේ දෙන්න අවසානයේ වැළඳගෙන අහන අපි මොකද්ද ඊළඟට කරන්නේ? මොකද්ද කරන්නේ? මොකද්ද අපි දෙන්න එකතු වෙන්න කරන්න ඕනේ? එතනින් ඉවර වෙනවා කතාව. තව එකම දෙයක් කියන්න අවසර දෙන්න. මහා සිනමාවේදී ඉංගමාර් බර්ග්මාන් මෙන්න මෙහෙම කියනවා මල්ලි. මේකට මම ළඟ නිසා කියන්නේ. ළඟනේ මං ගමනේ යනවා. ඔබ නෙවෙයි මම. මහලුවියට එළඹීම යනු කඳු ශිඛරයකට නැගීමකි. ඔබ ක්‍රමෙන් ක්‍රමෙන් ශිඛරයේ මස්තකයට නැගින විට හුස්ම ගැනීම පවා අපහසු වෙයි. එහෙත් ඔබ කඳු මස්තකයට ශිඛරයේ මස්තකයට නැගුණු විට හාත්පස මිටියාවත හාත්පස ඔබට පෙනුනු ඇත. ඉංගමාර් බර්ග්මාන් පවසනවා. මහලුවේදී පවසන්නේ. එවිට ඔබට දයාර්ද්‍ර ඇසකින් මිටියාවත දෙස බැලිය හැක. දයාර්ද්‍ර දැසකින් මිටියාවත දෙස බලන්නෝ. විරලය. එහෙත් ඔබට මිටියාවත දෙස දයා ඇසින් බැලිය හැක. ඉතින් ඒ මිටියාවත දෙස මහේෂ් මල්ලි ඔබටත් පමා වෙලා හරි බලන්න වෙනවා. මම ඔබට කලින් බලනවා. ඔබේ චරිතය ඔබ වඩා වැඩියෙන් ආදේශ කරන්න කැමති ස්ටීවන් හෝකින්ස්ටද ගොරොෆ්ටද දූෂෙන්ටද ඍජු උත්තරයක් ඕන ඍජු උත්තරයක් මම කැමති දූෂෙන්ට ඇයි
මං එහෙම ආදරය කරපු කෙනෙක් නිසා එහෙම අල්තිනායිලා කීප දෙනෙක්ම ගොඩ දාපු කෙනෙක් නිසා බය නැතුව කියනවා. ඒ කියන්නේ ඔබ ළඟ ප්‍රකාශිත ආදර කීපයක් තිබුණා. සමහර විට. ඇයි ඒකට සමහර විට කිව්වේ මෙච්චර හොඳට කතා කරලා. ඔබ සන්නද්ද මාව හඹායන වෙයි කිව්වේ ඔය කාරණේට. ඔව්. ඔව්. ඇයි අපි පැකිලෙන්නේ නේ? ඔව්. මමද පැකිලුනේ ඔබද පැකිලුනේ? නෑ. මම පැකිලුණා. දැන් රූකඩ මඩු යාග පොලේ ගීතය අහනකොටම මට මතක් වෙන්නේ එවැනි අප්‍රකාශිත ප්‍රේමයක් මම තෝරගත්තේ නෑ පොතක් නැති නිසා. මොකද අපේ අම්මගේ ඉස්කෝලේ ගඟෙන් එහා පැත්තේ තොවිල් බලන්න ගියාම එහා පැත්තේ දැරියෙක්ගේ දෙන යන නැගුණු ප්‍රේමේ රූකඩ මඩු යාග පොලේ කෝලනුඹේ රුවට ලොලේ ආලපිරු මාගෙන දැන් නැද්ද නිනව්වක් මම පුරාම හෙව්වා ඒ දැරිය මේ විවාහ වෙන්න කලින්. ඒ වුණාට හම්බුන්නේ නැහැ මල්ලිතාම. විවාහ වෙන්න කලින් හෙව්වට හම්බුන්නේ නැත්තේ තාම. ඉගෙන තාම හොයනවා. මේ සාහිත්‍ය ආවේශයෙන් පියමං කරන්න එළියට එන්න තව තියෙන්නේ එක අවස්ථාවක්. මේ මහා දවෙන්ත විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න තව තියෙන්නේ එක හෝරාවක්. මේ මහා පුස්තකාලයෙන් එළියට පියමනින්න තියෙන්නේ තවත් එක අවස්ථාවක්. ඒ වගේම වැඩසටහන නිමා කරන්න කලින් අපිට තව තියෙන එකම එක ගීතයයි. ඒ අතරෙත් අපිට ඊට කලින් තව එකම එක විරාමයක් තියෙනවා. ඒකත් අරගෙන මෙන්න. සිහිනේ කිරේ. සිහිනේ කිරේ. දැන් අපේ වැඩසටහනේ අවසාන විරාමයක් අපි ගත්තා. අවසාන ගීතයට යන්න ඉස්සෙල්ලා අපේ සුපුරුදු ආකෘතියත් එක්ක යනවා ඔබ දන්නවා. ඉතාම මනවින් ඔබ දන්නවා දැන් අපේ ආකෘතිය. අවසාන ගීතය බහර දෙන්න කලින් මේ වියත් විද්වතාට අපේ තියෙන ගනුදෙනු ටිකක් කරන්න. ඒ නිසා මම මුලින්ම කැමති අපේ සාදර අනුග්‍රහක භවතා පියෝඩේල් කිර නිෂ්පාදන ආයතනය අපේ සම්පත්දායකයින්ට තිළින කරන පියෝඩේල් කිර නිෂ්පාදන ඇතුළත් තෑගි පාර්සලය. මුලින්ම අපේ අද ගීත විචාරය කරන්න අපේ ආරාධනාවෙන් මෙම ස්ථානට සැපමිණි සාහිත්‍යවේදී ගාමිණී කුමාර විතාන මහත්මයාට මේක ඔබතුමා බය නැතුව ගෙදර රංගීලා පාවිච්චි කරන්න. හේතුව කිසිම කෙනෙකුගේ සහයෝගයක් ඕනේ නැහැ. මේකට උණු වතුර විතරයි ඕනේ. ඕන. බොහොම ස්තුතියි දෑවරුවනි. අර ප්‍රිය ඇඹේනිය ගියත් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. යන එකක් නැහැ. සමහරවිට ඔක දුන්නෙන් පස්සේ කොහොමවත් යන්නේ නැහැ. ඒ වගේම ටිලානි ඔබටත් තියෙනවා. ඉතා කාර්යබහුල වේලාවක ඔබට තියෙන්නේ උණු වතුර ටිකක් හොයාගන්න එක විතරයි. ඉතුරු සියලුම තේකකට අවශ්‍ය සංඝටක මේ පිටි පැකට්ටුව තුල තියෙන අන්තර්ගතය තියෙන පිටිවල තියෙනවා. හොඳේ. ඒ වගේම ගුරුවරයෙක් හැටියට ඔබටත් පුළුවන් නම් මේක ගෙදරදී පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔබේ විද්‍යාලයට අරන් ගිහිල්ලා සහෘද මේ ගුරුවරියන් එක්ක එකතු වෙලා තේබොන්නත් පුළුවන්. අනාගතයේ දිනක අපි බලාපොරොත්තු වෙනවා අපේ වාදක මණ්ඩලයේ සියලු දෙනාටත් එහෙම දෙන්න. තාම මේ දවස නැහැ. ඔහොම යනකොටයි නේද? මට තැග්ගක් දෙන්න පුළුවන්ද? පුළුවන්. දෑවර මහේෂ් මල්ලි ඔබ නිසා තමයි ඔබ තමයි මේ ගී 10යි පොත් 10යි තෝරගන්න මට ආරාධනා කළ වෙලාවේ අලුත් ආරකට ඔබ දුන්නේ අභියෝගයක් එක්කත්කේ. මෙන්න ඔබට මගේ පොත් කෘතීන් දෙකක් විශේෂයෙන්ම නොහඳුනන ලින්කන් ඩේල් කානගී ස්තුතියි. ඔබට බොහොමත් ස්තුතියි. ඒ වගේම මේ යෞවන දරුවන් දෙදෙනාට දේනියට සහ පුත්‍රයාට ආලෝකවත් ජීවිතයකට පවර් ඔෆ් පොසිටිව් තින්කින් ආචාර්ය නෝමන් වින්සන් පිල්ගේ මට දුකයි මේ අනිත් කණ්ඩායමට දෙන්න බැරි වුණාට මේ ඔබ ජීවිතය හදාගන්න ආලෝකවත් ජීවිතයේ කොහොමත් ආලෝකෙන් ආලෝකයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. අපි එහෙනම් අවසාන ගීතයට යමු. ඊට කලින් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට විශේෂයෙන්. ස්තුතිමයි. අපි නොදුටු නොහඳුනන අපිට පියවර මනින්න බැරි වෙච්ච මහා දවැන්ත සාහිත්‍ය තක්ෂලාවකට අපිව කැඳවාගෙන ගිහිල්ලා ස්තුතියි. මම හිතන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් ආනන්දයට මේ දිශානතින් කෝක වුණත් අපි වරගෙන ගියා. බොහෝ පින් දෑවර්මලිය ස්තුතිය ඔබතුමාට. ඒ වගේම ඔබ දෙපළටත් බොහොම ස්තුති. ගායනය නෙමෙයි මං හිතන්නේ සුගායනය. සුගායනය. පැහැදිලි.
එවැගේම සුසන්ත මధుරප් පිරුම ඇතුළු අපේ සහෘද වාද්‍ය වෘන්දයටත් බොහොම ස්තුතියි. එවැගේම එයාත් අද ගෙදර යන්නේ පොත් මිටියක් හිතේ තියාගෙන. සත්‍යකෙන්න. අපි මෙච්චර කාල පොත් අතේ තියාගෙන ගියා. අපි අද හිතේ තියාගෙන යනවා. මටත් ස්තුති කරන්න කීප දෙනෙක් ඉන්නවා මට කියන්න පුළුවන් ද මල්ලි. දැන් මේ පොත් සමහර ඒවා මං ගාව නැහැ. ඒකට හේතුව තමයි පොත් ණයට දීම, පිරුලට දීම. පුස්තකම් වනිතාරත්නම් පරහස්ත ගතෝ ගතහ කියලා සංස්කෘත සදූපදේශයක් තියෙනවා. පුස්තකයත් වනිතාවත් රත්නෝ වෙති ගියොත් ගියාමේ. ඉතින් වනිතාව නම් දීලා නැහැ. නමුත් පුස්තක දීලා ආයේ එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර්ථයෙන් ධර්මයෙන් මේ වැඩසටහන සම්බන්ධව මට අරුත් ගැන්වුමාව කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් සුවිශේෂ දුන් දෙනා අපේ පරිසර අධ්‍යක්ෂිකා මගේ ලැබදි මිතුරිය සුකිතා රණසිංහ අහගෙන ඉන්නවා ඔබේ වැඩසටහන් සියල්ල බලන ලෝලිනියක් සුකිතනංගේ. ඒ වගේම දකුණු පළාත් ආණ්ඩුකාරවර ලේකම් දිලේක කුඩච්චි මැතිනිය, ඒ දිලේක අනංගිත් පොත් ලෝලිනියක් පුදුම විදියේ. ඒ වගේම ප්‍රාදේශීය බැංකුවක ප්‍රාදේශීය කළමනාකරුවෙක් වන හැට නේෂනල් බැංකුවේ මහා නලිගවඩු මල්ලි, වගේම විදුහල්පති විපුල ජයවර්ධන මහත්මයාත්, මහාචාර්ය සරත් විජේසූරි සුදීමතුනුත් මට අදහස් උදහස් ලබා දුන්නා. මගේ මේ කට්ටි මේ විශේෂයෙන්ම ගී 10 සඳහා පොත් 10 තෝරා ගැනීමේදීත් විතරක් නෙවෙයි මට නැති පොත් හොයලා දුන්නා, විශේෂයෙන්ම සුකිතා සහ දිලේක වගේම මොහාන්. ඒ කියන්නේ මගේ ළඟ නැති පරහස්ත අනුන් අතටපත් වෙච්ච පොත් ඔවුන් ලබා දුන්නා බොහොම ප්‍රේමයෙන් යුක්තව. අයියේ අයියා ගෙනහිල්ලා ඕ කියවලා බලලා කරන්න කියලා. ඉතින් ඔබ සියලු දෙනාට නම් සඳහන් කළ නොකළ හැමෝටම බොහෝ පිං. ඒ වගේම ඔබේ ලේඛනයේ හිටපු වියත් මණ්ඩලයට අපි කවදා හරි ආරාධනා කරමු. ඒ අයටත් ඇවිත් මේ ආසනේ වාඩි වෙලා සත්කේ මම ප්‍රාර්ථනා කරනවා. සමාජ සුබ සාධනීය පිණිස තමාගේ දැනුම විස්තරණය කරන්න කියලා. නිදහසේ බෙදලා සත්කේ. හොඳයි. ඇයි ඔබ අපේ වැඩසටහන නිමා කරන්න මේ සෙනෙහසිතින් ගීතය තෝරගත්තේ? පල්ලි මගේ හැම අභිප්‍රේරණ දේශනයකදීම විශේෂයෙන් ඇඟලුම් කම්හල්වල ඊළඟ රාජ්‍ය ආයතනවල මම මේ ගීතයෙන් තමයි ඉවර කරන්නේ. සාමූහිකව මම ගයනවා ඒ දරුවන් සමග. බුදුහාමුදුරුව දේශනා කරන මල්ලි පරදුක්කේ සතිසාදුනං හදය කම්පණං කරුණා. අනුන්ගේ දුක දුටු විට හදවතේ ඇතිවන කම්පණය කරුණාව නම් වේ කියන එක තමයි මේ පාලි පාඨයේ තේරුම. අනුන්ගේ දුක දුටු විට. ඕකට කියනවා එම්පති කියලා. ෆ්‍රොයිඩ් කාල්යුන් ඇතුළු පිරිස අඳුන්වනෝ එම්පති. සිම්පති නෙවෙයි එම්පති. එම්පති යනු සහකම්පණය. සිංහල වචනේ සහකම්පණය යනු ඔබේ දුක මගේ දුකයි, ඔබේ සතුට මගේ සතුටයි. දැන් මේක යන්නේ ශ්‍රී ලංකාවේ අවංකවම බහුතරයක් ප්‍රතිවර්තයව තමයි මේක කටයුතු කරන්නේ. මහේෂ් මල්ලි, ඔබේ දුක මගේ සතුටයි, ඔබේ සතුට මගේ දුකයි. ඒක තමයි ඇත්ත. එක කතාවක් විතරක් කියන්න. මං දිග වැඩිද මන්දා. ඉග්නාට්සියෝ ෆෙදරෙව්ස්කි කියන්නේ මහා පියානෝ වාදකයා, ප්‍රසංග ගොඩයි පෝලන්තේ, පෝලන්ත ජාතිකයා. අඩ මදුවිතෙන් මත් වෙලා මධ්‍යාහන රාත්‍රී 12ට පියානෝව සුසර කරනකොට ඈත ගම්මානට පවා මේ නුබගබ හීන් වලා අතරින් ශීත නුබගබ ෆෙදරෙව්ස්කිගේ සංගීත සොන්දුනිය ඇහෙනවලු. මේ මියුරු සංගීත සඳනී මන්මත් වෙලා දිනිඳු ශිෂ්‍යෝ දෙන්නෙක් පාඩම් කරන අතරතුරු සරසවි ශිෂ්‍යෝ දෙන්නෙක් මද වේලාවක් විරාමයක් ගන්න ෆෙදරෙව්ස්කිගේ නාදයට සඳනියට. එක ශිෂ්‍යයෙකුට කදිම අදහසක් මතු වෙනවා. ඒ ශිෂ්‍යයා කියන අනිත් ශිෂ්‍යයාට අපි මේ ෆෙදරෙව්ස්කි සර්ව හම්බෙමු. මොකද අපේ ශ්‍රවණාගාරයේ ප්‍රසංගයක් පවත්වලා කීයක් හරි හොයාගන්න පුළුවන් ප්‍රවේශ පත්‍ර විකුණලා. මේ තියෙන දුකෙන් ගැලවීමේ එකම මාර්ගය ඒකයි. යමු යමු. හැබැයි ලෙහෙසි වෙන්නේ නැහැ ෆෙදරුස්ගේ හම්බෙන්න. යසසෙහි කිරුළු පලන් කෙනෙක් හම්බෙන්න ලංකාවේ වුණත් ලෙහෙසි නැහැ. ලෙහෙසි නැහැ. මහේෂ් මල්ලි වගේ කාරුණික නිහතමානී අය නෙවෙයි ඉන්නේ. ඒක ගැන කියන්න ඕනේ නැහැ. මට අත්දැකීම් තියෙනවා. ඒ නිසා යසසෙහි කිරුළු පලන් ෆෙදරුස්ගේ හම්බෙන්න ගියාම ద్వාරයෙන්ම පන්න ගන්න හදනවා. ඊළඟට ලේකම්වරයා. ඇයි ආවේ මේ වැරහිලි ඇඳුම් දැකලා? උඩුමහලේ ඉන්න ෆෙදරෙව්ස්කි ඔහු දැඩි ගතිගුණ ඇති කෙනෙක්. නමුත් ඔහු කියන ওই ළමයි දෙන්නට එන්න කියන්නේ. ඇයි ආවේ? ඍජු අහනෝ. සර් අපි ආවේ අපේ විශ්වවිද්‍යාලේ ප්‍රසංගයක් පවත්වන්න ඔබතුමාට කියලා. සල්ලි ලෑස්තිද? නිර්දය ලෙස අහනෝ. මගේ ගණන ඩොලර් 50,000යි. ඒ වගේ ලොකු ගණනක් කියනවා. ඔව් සර්, අපි ප්‍රවේශ පත්‍ර විකුණලා හැම සරසවියකම සර්ගේ ගාන හොයාගන්න. හොඳින් මතක තියාගන්නවලා. මේ ගානෙන් බාගෙකට ආසන්නව
භාගයක්වත් මට සතියකට කලින් අවශ්‍යයි. මම දැන් දිනපොතේ ලියා ගන්නවා. එහෙම ලැබුණොත් විතරයි මම ප්‍රසංගයට එන්නේ. නිර්දේ ලෙස කියනවා. මේ ශිෂ්‍යෝ දෙන්න දැඩි ලෙස වෙහෙස අරගෙන අනේ විකුණ ගන්න හම්බෙන්නේ මහේෂ් මල්ලි භාගයකට යන්තම් කිට්ටු වෙන ප්‍රමාණයක් විතරයි. ගැහෙන හදවතින් යුක්තව ෆෙදරුස්ගේ හම්බෙන්න ගිය හැටියෙම ෆෙදරුස්ගේ අහන්නේ හොයාගත්තද සල්ලි? බොහොම ගිජුලෙස අහනවා. සොයාගත්තස භාගයකට කිට්ටු වෙන්න. ඉතුරු ටිකට චෙක්පත් ලියාගෙන ආව දින දාතම සහිත. දෙනවා චෙක්පත් ටික. කීතු කීතු වලට ඉරලා පාවහන් පයහිලා බිම දාලා අඹරනවලු ෆෙදරුස්කි. දැන් නිර්දේ ලෙස මේ කරපු අවමානයේ දිහා බලාගෙන ඉන්න කඳුළු පිරි දැසින් මේ ළමයි දෙන්න. දෙනවයි සල්ලි ටික. මේ සල්ලි අරන් ගිහිල්ලා තමන්ලාගේ ඉගෙනීමේ කටයුතු වලට යොදා ගන්නවා. තව ප්‍රවේශ පත්‍ර විකුණනවා, ටිකට් විකුණනවා. තමාලා දෙන්න හොඳට ඉගෙන ගන්නවා. මම හරියට කියපු වෙලාවට කියපු දවසට ඇවිල්ලා සතයක් අන්නගෙන තමාලා දෙන්නට ප්‍රසංගය කරනවා. මට වතුර ඉදිරුවක්වත් තමාලාගෙන් එපා. තේරුණා නේද? දැන් යනවා. එහෙමයි ෆෙදරුස්කි කියන මිනිහා. කාලය ගත වෙනවා. මහා ෆෙදරුස්කි ඒ සහකම්පිත හදවත සොරාගත් පෝලන්ත ජනතාව අගමැති පදවියට පත් කරනවා. අග්‍රාමාත්‍ය ෆෙදරුස්කි පෝලන්තේ බාර ගන්නකොට එහෙන් ඇඩොල්ෆ් හිට්ලර් ගහගෙන එනවා. දුර්භික්ෂය හමාගෙන එනකොට ෆෙදරුස්කි කම්පණයෙන් ඇලලෙනවා. ඔහුට ජනතාවට කන්න දෙන්න නෑ. ඔහු හැම තැනකටම කතා කරනවා මහේෂ් මල්ලි. ආහාර ගන්න පුළුවන්. අවසානයේ කතා කරන්නේ ලෝක ආහාර සංවිධානයේ හොත් FAO එකට. කතා කරාම යහපැත්තෙන් ප්‍රධානියා කතා කරනවා. ඔය කතා කරන්නේ කවුද? මම ෆෙදරුස්කි, පෝලන්ත අග්‍රාමාත්‍යවරයා. ඔබට මොනවද ඕන ඔබතුමාට? මට ධාන්‍ය නැවක්. ධාන්‍ය නැව භාගයක්වත් එවනවනම් ලොකු දෙයක්. ප්‍රකාශ කරනවා. එහා පැත්තෙන් ප්‍රකාශ වෙනවා. ඔය ෆෙදරුස්කි කියන්නේ අර ඉග්නාට්සියෝ ෆෙදරුස්කි කියන මහා පියානෝ වාදකයාද? ඔබතුමාට සර් වෙන රටකට ධාන්‍ය නැව් කාලක්වත් යවන්න බැරි වෙලාවේ සර් මේ ඉල්ලීම කරන නිසා මම අදම ධාන්‍ය නැව් හතක් එවනවා. සර් අත දිගහැරලා සර්ගේ ජනතාවට දෙන්න. සර්ට කරන විශේෂත්වයක් මේක. ෆෙදරුස්කි අත දිගහැරලා ජනතාවට ධාන්‍ය බෙදනවලු. ඇයි ලෝක ආහාර සංවිධානයේ උදව් කරානේ නොපෙකිලව. හරි කුහුයක් ඇති වෙනවා ෆෙදරුස්කිට. ඇයි මට මෙහෙම එව්වේ? ඒ නිසා ගුවනින් යනවා. ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානී හරසර දක්වලා නැගිටලා බදා වැළඳ ගන්නවා. හරි පුදුමයි ෆෙදරුස්කිට. වාඩි වෙන්න සර්. ඇයි ඔබ මට අර එහෙම කිව්වේ? ඔබ කළේ ලොකු උදව්වක්. ඇයි මට එහෙම කරන්න යුතුනේ? සර් මතකද අවුරුදු ගානකට කලින් අවුරුදු 40කට විතර කලින් දිලිඳු ශිෂ්‍යෝ දෙන්නෙක් සර් හම්බෙන්න ආවා. ඒක ශිෂ්‍යෙක් සර් මම. අද ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා හර්බර්ට් හූව. ඔබ විශ්වාස කරනවද මල්ලි, පසු කලෙක හර්බර්ට් හූව ඇමරිකානු එක්සත් ජනපදයේ 38 වෙනි ජනාධිපතිවරයා වෙයි. විශ්වය ඔබ සහකම්පිත ගුණයෙන් අනුවන නම් විශ්වය ඔබට දොරගුළු හැරදෙනවා. වෙන අය අගුල් කඩන්න හදනකොට, දොරගුළු බිඳින්න හදනකොට ඔබ යාන්තම් දොර ස්පර්ශ කළත් විශ්වයේ මහා දොර ඔබට බවභෝගද, කීර්තියද, යසසද ඇරදෙනවා. හැබැයි ඇරියට පස්සේ ඔබේ විශ්වයේ බලවේග අමතක කරකරොත් ආයෙත් බිමට ඇදලා දානවා. විශ්වයේ හැටි එහෙමයි. එක කතාවක් තව කියන්නද? එපා. එපා කියලා කියනවා. මේ ගීතේ පුරාම තියෙන්නේ සහකම්පිත ගුණය. මේ ගීතේ පුරාම තියෙන්නේ සහකම්පිත. හැම වචනකම තියෙන්නේ මල්ලි සහකම්පිත ගුණය. මම තව කතාවක් කියන්නද කියලා අහපුවා. මම ඔබට එපා කිව්වේ. මට තේරෙයි. තව ඊට එහා කිව්වොත් මේ ඇස් දෙකට ආපු කඳුළු මම දකින්නේ මේ මුළු සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාවගේම සහකම්පණයේ තියෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් තමයි අපිත් එක්ක ඉන්නේ. මම දන්නවා. අනේකාගේ දුක අපේ දුක වෙන, අනේකාගේ සතුට අපේ සතුට වෙන. ඒ නිසා මේ 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 කඳුළු වේලෙන්න නොදී ඒ ගීතයට යන්න ඕනේ. එහෙමයි. ඔබට බොහොම ස්තුතියි. බොහෝ පින් මහේෂ් මල්ලි. බොහෝ පින්. තව එක නමක් මට කියන්න අමතක වුණා. චන්දන සෙනවිරත්න සහෘදයා. මගේ හිතවතා. හිතවතා. චන්දන සෙනවිරත්න සහෘදයා තමයි මේ තරම් ඉක්මනට මේ පාලම තැනුවේ එතුමා. එතුමාට නොක් පින්. See
සිතු විල්ලෙන් විමින් එකම මවකගේ දරුවන් දුවන් පියන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන් සිමේ සිතින් සැනසිල්ලෙන් එක සිතු විල්ලෙන් විමින් එකම මවකගේ දරුවන් දුවන් පියන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන් मवकगे दरुवन duwan piyena thura idimu api hasarelle bedum pawuru sima meda pil weda ganni मवकगे दरुवन duwan piyena thura idimu api hasarelle simihi sitin senasillen ek situvillen vimin ekama mavakage daruwan duwan piyena thura idimu api hasarelle duwan piyena thura idimu api hasarelle duwan piyena thura idimu api hasarelle harin deyam dege susu elanu veralai me vasayana kiru adase satata rahas kiyanawa sadhadarai ahasa pura mata mamana harin deyamba dege susu elanu veralai me vasayana kiru adase satata rahas kiyanawa sadhadarai